අන්නේනම් ඔබ බෞද්ධයෙක් වෙන්න නම් මොකක් කරන්න වෙනවද ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි හැසිරෙන්න වෙනවා සතර කමඨහන් වඩන්න වෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහි යෙදෙන්න වෙනවා යෙදෙන්න නම් මේ පිළිබඳව නිවැරදිව දැනගන්න වෙනවා නිවැරදිව දැනගන්න නම් අර රාග බව ද්වේෂ බව මෝහ බව නසන ක්‍රමය කියලා දෙන්න වෙනවා මොනවා කියන්න වෙනවද භව නසන මග කියන්න වෙනවා භව කියන එකෙන් බයන්න ගන්නවා නසන කියන එකෙන් නයන්න ගන්නවා දැන් මොනවා කියන්න වෙනවද බන කියන්න වෙනවා චත්තාරීසක සූත්‍රයේ බුදුහාමුදුරුවම පැහැදිලිව මතු කරලා තියෙනවා යමෙක් පිනක් කළොත් විපාක පිනිස උපදින්න වෙනවා පවත් කළොත් කොහෙද උපදින්නේ අපාය පිනක් කළොත් කොහෙද උපදින්නේ දිව්‍ය ලෝකේ හෝ මනස ලෝකේ නෑ යකෝ දෙකේම උපදිනවා එහෙනම් නිවන නෑනේ එහෙනම් නිවන දකින්න නම් මොකක් කරන්න වෙනවද පින්පව් ඉක්මවලා කුසලයේ පූර්ණය කරන්න වෙනවා කුසලයේ පූර්ණය කරන්න නම් ආර්ය ශ්‍රාංගික මාර්ගය බල ගන්නන්න වෙනවා මේ ධර්ම දේශනාවේ පරිස්කාර පූජාව සඳහා දායකත්වයේ දරන පින්නතුන් ප්‍රතිපත් කරනවා මේ මොහොතේදී දේශනාව සඳහා ආරාධනා කරන ලෙස සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා හොඳයි ඔබ සියලුම දෙනා සූදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේ විසින් ඉස්මතු කොට වදාළ පරම පවිත්‍ර Siri සද්ධර්මයෙන් මිදා ශ්‍රවණය කරන්නට ඉතින් ඒක නිසා බෞද්ධයන් හැටියට බුද්ධාගම අදහන පුද්ගලයන් හැටියට ඔබ දැනුම් තේරුම් ඇති වයසේ පටන් මේ අවස්ථාව වෙනකම්ම යම් ආකාරයකට මේ බුද්ධාගමට අදාළව බෞද්ධ චාරිත්‍ර බෞද්ධ වාරිත්‍ර බෞද්ධ පිළිවෙත් අනුගමනය කරමින් යම්කිසි යහපත් ආගමික පැවැත්මක් තුළ ජීවත් වෙන්නට සමත් වෙලා තියෙනවා මේ ජීවිතය තුළ ඔබ අපි සෑම සියලු දෙනෙක්ම භාවිතා කරනවා අහලා තියෙනවා ප්‍රකාශ කරනවා මේ බෞද්ධ වචන පෙළක් හැටියට තෙරුවන් සරණයි කියලා වචනය. ඔබ අපි හැම කෙනෙක්ම බොහෝ අවස්ථාවලදී යමෙකුට යමකට ආශිර්වාද කරනකොට තෙරුවන් සරණයි කියලා කියන්න පුරුදු වෙලා ඉන්නවා. මේ තෙරුවන් සරණයි කියන පදවැල තුල යම් කිසි අන්තර්ගතයක් තියෙනවා මේකේ මුලමැදාග හොයාගත්තේ නැත්නම් මේ තෙරුවන් සරණයි කියලා කියන එක නිකන් කටට කියමනක් පමණයි බුදුහාමුදුරුව දේශනා කළා මේ තෙරුවන් සරණයි කියන වචන පෙළ වෙනුවට සරණංචෝ භික්කවේ දෙසිස්සාමි සරණගාමී මග්ගංච මේ ලෝකයාට බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නේ සරණ සහ සරණගාමී මාර්ගය කියලා අලුත් ධර්මතාවයන් දෙක මේක හොඳට අහගත්තොත් ඔබට පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබේ ඔබ අපි සෑම සියලු දෙනෙක්ම මේ බුද්ධ ධර්මයක් අසා දැනගෙන නිවන් අවබෝධයක් ලබනකම් මේ සංසාර දුක් පැවැත්ම තුළ
දිගින් දිගටම ඉපදී ඉපදී මැරි මැරි මේ සංසාර දුප්පැවැත්ම තව දුරටත් පවත්වාගෙන යනවා. ඔබ අපි හැම කෙනෙක්ම අහලා තියෙනවා බෞද්ධයන් හැටියට මේ පැවැත්ම තුල අපිට උරුම වෙන නියත ප්‍රතිඵලය වෙන්නේ දුක. මේ දුප්පැවැත්ම යථා පරිදි තේරුම් ගන්න නම් ඔබට බුද්ධ ධර්මයක් අහන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා ඉදංකෝ පන වික්කවේ දුක්ඛං අරිය සත්‍යං ඉදංකෝ පන වික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං ඉදංකෝ පන වික්කවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං ඉදංකෝ පන වික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදං අරිය සත්‍යං. මේ බුදු කෙනෙක් ලෝකයාට දේශනා කරන්නේ මෙන්න මේ ආකාර වූ මේ චතු අරිය සත්‍ය ධර්මය. ඉතින් ඒක නිසා ඔබ අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ අපි බෞද්ධයන් වෙන්න නම් මේ චතු අරිය සත්‍ය ධර්මය පිළිබඳව යම් කිසි අවබෝධයක් තේරුමක් ලබාගෙන ඉන්න ඕනේ. මේ චතු අරිය සත්‍ය අපි සිංහලෙන් අද චතුරාර්ය සත්‍ය කියලා කියනවා. නමුත් මෙතන ගැඹුරු වචනය වෙන්නේ නිවැරදි වචනය වෙන්නේ චතු අරිය සත්‍ය. මේ චතු අරිය සත්‍ය ධම්සප්පවතුන් සූත්‍රයේ අපි හැමෝම දන්න පිරිත් පොතේත් මේක තියෙනවා. මේ චතු අරිය සත්‍ය ධර්මය විස්තරාත්මකව පෙළගස්සලා යම් කිසි කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ආකාරයට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඔබ අපි හැම කෙනෙක්ම බෞද්ධයන් හැටියට පින්කමක් කරාම දානයක් දුන්නාම මොකක් හරි බෞද්ධ චාරිත්‍රයක් කරාම අවසානයේදී කියනවා මේ පිනෙන් මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා කියලා. නමුත් ඒක ඔබ තේරුම් ගන්න ඕනේ පිනක් කරපළියට ඒ පිනෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා හිතුව පළියට මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන එක එහෙම අවබෝධ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය යමෙක් අවබෝධ කරගන්න නම් ඒ සඳහා ප්‍රායෝගික වශයෙන් අනුගමනය කළ යුතු, අනුගමනය කළ හැකි අනුගමනීය ප්‍රතිපදාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්නතුනි ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ ධම්සප්පවතුන් සූත්‍රයේ පැහැදිලිව බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා ඉදංකෝ පන වික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝපි දුක්ඛෝ පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානක්ඛන්ධාපි දුක්ඛාති කියලා බුදුහාමුදුරුවෝ ධම්සප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ කියන මාගදී වචන පෙළ මේ වචනාශ්‍රයෙන් ඉගෙන ගන්න තියෙන දැනුමක් එහෙම නෙවෙයි. මේ වචන වලින් කියන්නේ ඔබ අපි හැම කෙනෙක්ම ප්‍රායෝගික වශයෙන් විඳින්නා වූ අවස්ථාවක්. මේක හොඳට තේරුම් ගත්තොත් පැහැදිලි වෙයි. ඉදංකෝ පන වික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං. අපි සිංහලෙන් කියනවා ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යෑම දුකයි, මරණ එක දුකයි. ඒක වැරදි. එහෙම එකක් බුදුහාමුදුරුව කොහෙවත් දේශනා කරලා නැත. මේක ඔබ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුව කොතැනකවත් දේශනා කරලා නැහැ ඉපදීම දුකයි කියලා. බුදුහාමුදුරුව දේශනා කළේ ජාතිපි දුක්ඛා. බුදුහාමුදුරුව කොතැනකවත් කිව්වේ නැහැ වයසට යෑම දුකයි කියලා. බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කළේ ජරාපි දුක්ඛා.
එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං කියන ධම්සප්පවතුන් සූත්‍රයේ තියෙන පදවැල් වල අර්ථය තමන් විසින් තමන් තුලින් කොහොමද අපි හඳුනගන්නේ අන්නේ හඳුනගන්න දවසට තමයි අපිට තේරෙන්නේ මෙතන මේ ඉපදීම දුකයි ලෙඩවීම දුකයි වයසට යෑම දුකයි මරණයට පත්වීම දුකයි කියලා එකක් නෙමෙයි ඊට වඩා හාත්පසින් වෙනස් වෙච්ච ඊට වඩා ගැඹුරු ධර්මාර්ථයක් තමයි මේ වචන හතරෙන් තියෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි ඔබ තේරුම් ගන්න ඕනේ අපි පොඩි උදාහරණයක් ගමු යම්කිසි පවුලක බිරිඳට ළමයෙක් හම්බෙන්න ඉන්නවා කියලා හිතමු අපි දැන් මේ ස්වාමි පුරුෂයා කැමති ගැහණු දරුවෙක් උපදිනාට මේ බිරිඳ කැමති පිරිමි දරුවෙක් උපදිනාට දැන් මේ වගේ අවස්ථාවන් අපේ ජීවිතය තුල අපිට හම්බෙනවද නැද්ද හම්බෙනවා දැන් පහල ඉන්න අය කෑ ගහන්න බෑ මාත් කෑ ගහනවා එහෙම අපි දැන් තේරුම් ගන්න ඕනේ යම් පවුලක් ඉන්නවා දැන් මේ බිරිඳට ළමෙක් හම්බෙන්න ඉන්නවා බිරිඳ කැමති පිරිමි ළමෙක් හම්බෙනවට ස්වාමි පුරුෂයා කැමති ගැහණු ළමෙක් හම්බෙනවට හැබැයි දෙන්නෙක් හම්බෙනවද හම්බෙන්නේ එක්කෙනයි දැන් පැහැදිලිද හම්බෙන්න ඉන්නේ එක ළමයයි අම්මා කැමති පුතෙට තාත්තා කැමති දුවෙක්ට එහෙම වෙන්න පුළුවන්ද බැයිද වෙන්න පුළුවන්ද බැයිද දැන් කටවල් නැද්ද එහෙම වෙන්න පුළුවන්ද බැයිද එහෙම වෙන්න පුළුවන් හැබැයි හම්බෙන්නේ ළමයි දෙන්නේද එක්කෙනෙක්ද මං කිව්වා දැන් එක්කෙනයි කියලා නිමුන් දරුවෝ එහෙම නෙවෙයි එක්කෙනයි හම්බෙන්නේ දැන් අම්මා කැමති පුතෙක්ට දුරකතන ඔෆ් කරගන්න නැත්තම් බාධායි තාත්තා කැමති දුවෙට හැබැයි හම්බෙන්නේ එක්කෙනයි දැන් අපි හිතමු අම්මා කැමති පුතෙක්ට තාත්තා කැමති දුවෙක්ට හැබැයි හම්බුනේ දුවෙක් දැන් කාටද සතුටු දැන් කාටද සතුටු කාටද සතුටු ඇයි තාත්තට සතුටු ඇයි තාත්තට සතුටු දුවෙක් හම්බෙනවට ප්‍රියයි දුවෙක් හම්බ වුණා අම්මට එච්චරම දුකක් නැහැ නමුත් චුට්ටි දුකක් තියෙනවා ඇයි අම්මට දුකක් ඇති වුණේ අම්මා බලාපොරොත්තුෙන් හිටියේ පුතේ හම්බුනේ දුවෙක් පැහැදිලිද දැන් තාත්තා බලාපොරොත්තුෙන් හිටියා දුවෙක් හම්බුණා දුවෙක් තාත්තට දුක නැහැ අම්මා බලාපොරොත්තුෙන් හිටියා පුතෙක් හම්බුනේ දුවෙක් අම්මට චුට්ටි දුකක් තියෙනවා ටිකක් හිතෙනවා ඒ වුණාට ඉතින් පුතෙක් හම්බුණා නම් වඩා හොඳයි කියලා මං අහනවා එතන චුට්ටි සියුම් දුකක් තියෙනවද නැද්ද ඒ සියුම් දුකට හේතුව මොකද්ද මං අහනවා ඒ අම්මට දැන් ඇති වුණා සියුම් දුකක් ඇයි සියුම් දුකක් ඇති වුනේ දුවෙක් හම්බෙච්ච නිසා දුවෙක් හම්බුණා පුතෙක් තමයි බලාපොරොත්තුෙන් හිටියේ හම්බුනේ දුවෙක් දැන් චුට්ටි දුකක් තියෙනවා එහෙනම් ඒ දුකට හේතුව මොකද්ද දුවගේ ඉපදීමද පුතෙක්ගේ බලාපොරොත්තුවද කියන්න දැන් අන්න එහෙනම් ඉපදීමද දුක ඉපදීම ගැන තිබ්බ බලාපොරොත්තුවද දුක මං අහනවා බලාපොරොත්තුවද දුක බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමද දුක අන්න
එහෙනම් ඉපදීමද දුක ඉපදීම පිළිබඳව හදාගත්ත බලාපොරොත්තුව නොලැබීමද දුක මොකද්ද දුක මං අහනවා එහෙනම් මේ අයගෙන් ආයෙත් ප්‍රභාකරන් වගේ කෙනෙක් උපදිනවට කැමතිද කියලා කැමතිද ආයි බෝසතාණන් වහන්සේ කෙනෙක් උපදිනවට කැමතිද එහෙනම් දුකක්ද ඒක දැන් ඔය අපූර්වට කියන්නේ අපි බුදු උපත සැපත කි කියලා එහෙනම් ඉතින් ඉපදීම දුකක් වෙන්න බෑ වෙනවද විවෘත ප්‍රශ්නයක් දැන් දුක්ඛ ආර්ය සත්‍ය කතා කරන්න නම් ඕක අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ අය කැමති නැද්ද මේ අයට බෝසත් දරුවෝ උපදිනවට කැමති නැද්ද හැබැයි මාර පුතෙක් ඉපදුනොත් චුට්ටි අකමැත්තක් තියෙනවා ලොකු අකමැත්තක් නැහැ දරුවා හින්දා නන්ත පොඩි අකමැත්තක් තියෙනවා පැහැදිලිද අන්න එහෙනම් ඉපදීමද දුකට හේතුව ඉපදීම ගැන දරණ බලාපොරොත්තුවද අපි තවත් එකක් ගමු තව පොඩි උදාහරණයක් අපි හිතමු දැන් මම දැන් මං හාමුදුර නෙවෙයි කියලා හිතා ගන්න දැන් මගේ තාත්තගෙන් මට අක්කර 40ක් එන්න තියෙනවා මම විතරයි පවුලේ ඉන්න එකම පිරිමි ළමයා දැන් තව එකෙක් උපදිනවා දැන් මට සැපයිද දුකයිද මං කැමති අක්කර 40 මට එනවා නේ මොකද කියන්නේ දැන් ඔය පහල ඉන්න අය උපදූප කතා කරනවා නම් මාත් උපදූප කතා කරනවා ඈ උඩට ඇහෙනවා හරි මං අහනවා දැන් අර අක්කර 40 ගන්න මං කැමති. දැන් හැබැයි තව මල්ලි කෙනෙක් උපදිනවා. දැන් අක්කර 40 යන්නේ කාටද? දැන් මට 20ක් පාඩුවිද නැද්ද? දැන් මං ඒ 20ටත් කැමති. එහෙනම් අර මල්ලි ඉපදින එක මට මොකක් නිසාද? මොකක්නේ සාද අන්න එහෙනම් බුදුහාමුදුරුව දේශනා කරන්නේ ඉපදීම දුකට හේතුවයි කියලා නෙමෙයි මොකක්ද එහෙනම් දුකට හේතුව මේ ඉපදීම කියන සංසිද්ධියට තණ්හාව කියන එක හිතේ ඇති කරගත්තොත් අන්න එතනයි අර අම්මා තණ්හාවෙන් හිටියා පුතේ उपदी के अपेक्षावें हिटिया पुते उपदीव के कमेते हिटिया कमति दे लबुनाद लबुने ने नो लबुनु निसा दुका एती उना पहदेली इद अन्ने नं इपदीम दुकट हेतु आए के ने कने में तेरुंगा अंडो ने मुकाद तेरुंगा अंडो ने दे इपदीम पिलिबांदब प्रिय कैमत्तक्कु अप्रिय कैमत्तक्कु ऐति करगत्तोत् अन्न एक दुकट हेतुवा बेरि वेलावत् अर दुवेक् उपदिनवट बलागेन हिटपु तात्तट पुतेक् इपदुनोत् चुट्टी दुकक् तियेनवा लोकु दुकक् नेमेयि एकयि मम चुट्टी दुकक् कियला किय्वे तमन्गे दरुवा हिंदा लोकु दुकक् ने नमुत् पोडि दुकक् तियेनवा पहेदिलीद कथाव अन्हेना ये दरुआगे इपदीम दुख उरुम कले ये दरुआगे इपदीम पिलिबंद हिते अतिवेच्च इपदीम दुखट हेतु एक दरुए इपदुना तात्तट सतुटुई अम्मट पोड्डा दुखाय एहेना ये दरुआ इपदिच्चेकणं दुख तात्तट दुखक् अति वेन्न ओने देनत्त ओने
नम ताट सतुट ऐ ताता दुवेक्खंबेनोट प्रियाय अम्मा पुतेक्खंबेनोट प्रियाय अम्मा प्रिय करपु दे अम्मट लबुने नैति निसा पोडी दुका अन्हेनाम प्रिय अप्रिय देक हिंदा नेद दुख पदनम उने इपदीम निसाद ने इगावेक जरापि दुक्का दें वो आहले ऐति मंग हितान्ने जाति पि दुक्का जरा पि दुक्का व्याधि पि दुक्को मरणम पि दुक्का ऐति वेनकां दम सप्पवत्तन सूत्रे आहले ऐति जरा की अन्न मुकाद्द जरा की अन्न मुकाद्द दें अर कानुओं का कुनु पाले लाती दिया पि जराव की लकिया ने ए जराव द में जराव ने अभी कि सिंघल तेरे विधि वायसेटे महनो दे मम राज्य सेवके किल हिता मट विश्राम गंडतीन तवात्क अवृद्धाय मम वेडकराने हरिम अकमेत्ते मं कमती मंट विश्राम गंड महनो दे मंग अवृद्ध कि वायसेटे अनेक मट दुखाइद सेपायद मम दे लबन अवृद्धे विश्राम गंडो ने मं कमती विश्राम गंड मं कमती मे अवृद्धे निवाडुअ तिब्बन है वे निवाडुअ हमे मम मे अवृद्धे वेड करकमती मे अवृद्धे इक मंट गेवेन वटत मं कमती एह नमट जराव दुखद ऐ दुखक नौ ने ऐ मट वायसटे आय दुखक नौ ने ऐ दुखक नो ने विश्राम अंड प्रिय निषाद नैद वेडकर अंड अप्रिय निषाद नैद ए न जरावद वटिन्ने प्रिया प्रिय दटिन्ने अभी उतनी तोर गंडो ने जरावद प्रिया प्रिय प्रिया प्रिय पहदिलीद अभी गाट व्याधियम व्याधि दुखो व्याधिय के मुखद अभी धन विधि हट की लेड है देना मंग हन लेड है देने का दुखद आ दुखा केल के ना तो उस को लेड है देने का दुखा ज्ञानी तय सा तुट विद लेड है देना मेन में हाय देना ना सती इसकोले दवासा इसकोले अनायना उन्हें हदेन वाटे दवास तुनाक कितर हरीम कमती ऐये ऐये कीलावत गांडे बेरे निवाडुआ आम बेनो ऐना लेडवी मत दुख दम्मे लमाई हाय देना कमती लेडक कैदी लहरी दवास तुनाक गिदरे इन्द हम बेनो आना ए दवस्तुन गेदर इंद हम बेनेकट प्रियाय इस्कोलेट ए दवस्तुन अनेक अप्रियाय ए हिंद लेडे हेदेनेक सेपायद दुखायद सेपा तेरनोद कथाव अपि आय तवत् उदाहरणेकट पेरलगत्तोत् अपि हितमु अद माव हम बेन्नेनवा मगे आदरवंतिय मट अंडतीनवा उदय आटे एने दें हाथ काल वेला हो यगा बड़ेलिया लेडा व्याधि दुखाते नई दुखाने मेक नुना घील आदरवंती बलंद तिब्बा एकट मम प्रियाय दें ऐन वकलती अन्नतुंड अप्रियाय अम्मा दान्नव अदे अनगमन अम्मट देक हरिम प्रियाय अये
ලෙඩේ හැදුණු හින්දා හරි අනේක නවතිනවා. මං එහෙනම් අහනවා දුකට හේතු වෙන්නේ ව්‍යාධියද? ව්‍යාධිය පිළිබඳව පුද්ගලයන් විසින් නැති කරගන්න ප්‍රිය අප්‍රිය ආකල්පයන්ද? ප්‍රිය අප්‍රිය ආකල්පයන්. මරණයද දුක? මරණය දුකයිද? එලවට කියනවනේ දැන් මැරිලවත් යන්නේ නැහැ. එහෙනම් ඉතින් දුකයිද? එහෙනම් බෙල්ල වල දාගන්නේ මරණයට බය වෙලා මරණය දුකයි කියලාද? කෝච්චියට පණින්නේ වහගොන්නේ. මරණය දුකයිද? අපි හිතමුකෝ දැන් පොඩි උදාහරණයක් ගමු. දැන් hina වෙන්නත් එපා, කෑ ගහන්නත් එපා. දැන් සමහර අය හිතනවද නැද්ද මේ රටේ ඉන්න මේ දේශපාලකයෝ මැරිලා යන එක සුබයි කියලා? හිතනවද නැද්ද? සැපයි කියලා හිතනවද නැද්ද? හිතනවද නැද්ද? ඉතින් එහෙනම් මරණය දුකයිද සැපයිද යායට? ප්‍රශ්නය මරණය දුකයිද සැපයිද යායට? අපි හිතමුකෝ ගෙදර දැන් යටලිය දිගේ මීයෝ දුවනවා. දැන් පූසත් ඉන්නවා පේනවා යටලිය දිගේ. එදා තරම් සුබ නිමිත්තක් ආය වෙන දවසක නැහැ. ඇයි? අපි පරපණ නොනසීමේ. පූසා නැසුකට කමක් නැහැ. අන්න එදාට මොකද්ද? අර මීයන්ගේ මරණය සැපයිද දුකයිද? සැපයිද දුකයිද? මං එහෙනම් අහනවා මරණය ඔබට දුකයිද? ඔබේ ළඟම ඥාතියෙක්, ඔබේ ආදරය කරන කෙනා හෝ ඔබේ පවුලේ සමාජිකයෙක් මැරුණොත් ඔබට දුකයිද නැද්ද? චුට්ටි දුකක් හරි තියෙන්න පුළුවන්. ඔබේ වෛරක්කාරයෙක් මැරුණොත් ඔබට දුකයිද? මං එහෙනම් අහනවා වෛරක්කාරය මැරෙන්නේත් හුස්ම ගිහිල්ලම තමයි. පවුල කෙනා මැරෙන්නේත් හුස්ම ගිහිල්ලම තමයි. එහෙනම් ඒ හුස්ම ගිහින් මැරෙන ඒ මරණයද දුක? නැත්තම් මරණය පිළිබඳව ඇති කරගත්ත ප්‍රියාප්‍රියද දුක? පැහැදිලිද? අන්න ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධි පි දුක්ඛෝ, මරණං පි දුක්ඛං. පියනු හතරක් තියෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං. මේ පියන්නෙන් කියන්නේ මොකද්ද එහෙනම්? ප්‍රිය සහ අප්‍රිය. දැන් අපි යම් කිසි ජාතියකට, ජරාවකට, ව්‍යාධියකට, මරණයකට ප්‍රිය කරලා ඒ ප්‍රියදේ ලැබුණොත් අපිට දුකයිද? දුකයිද? නෑ. අන්න එහෙනම් පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ. ප්‍රියදේ ලැබෙනකොට නෙවෙයි, ප්‍රියදේ වෙන් වෙනකොටයි දුක උරුම වෙන්නේ. අපි අප්‍රිය කරන දේවල් අපෙන් පුළුවන් තරම් දුරස් වෙලා තියෙනවා නම් අපිට දුකයිද? නෑ. නමුත් අප්පියේහි සම්පයෝගෝපි දුක්ඛෝ. අප්‍රිය දේවල් වලට මුහුණ දෙන්න වෙද්දි ඒක දුකක්. පැහැදිලිද? යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. යම් කිසි දෙයක් ප්‍රියයි මනාපයි කියලා කැමැත්තෙන් බලාපොරොත්තු වෙලා ඉඳලා මේක මෙහෙම වෙන්න ඕනේ, මේක මේ විදිහට කියන්න ඕනේ, මෙයා මේ විදිහට කරන්න ඕනේ, න ලබති. එහෙම අත්දැකීමක් ලබන්න හම්බෙන්නේ නැති වෙනකොට තම්පි දුක්ඛං. අන්න එතකොටත් දුකක් ඇති වෙනවා.
මං අහනවා දැන් මේ උපාසක අම්මලාගෙනුත් උපාසක තාත්තලාගෙනුත් දුකයිද නැද්ද මෙහෙම ඉඳ ලැබෙන එකක් දුකයිද නැද්ද දුකයිද නැද්ද දුකයිද නැද්ද කියන්න මේ පැත්තෙන් කියන්න දුකයිද නැද්ද දැන් ওই විදිහට ඉඳගෙන ඉන්න ලැබෙන එකක් දුකයිද නැද්ද ඈ හරි බන බන කතාව අපි පැත්තකින් තියමු අපි දැන් බන අහනව නෙමෙයි ඉඳගෙන ඉන්නවා දැන් මං අහනවා ඔහොම ඉඳගෙන ඉන්න එක දුකයිද නැද්ද ආ දුකයි කියන අයත් උස්සන්න වෙනවා ආ සැපයි කියන අයත් උස්සන්න දෙකටම නැති අයත් උස්සන්න මුසාවාදා වේරමණී දැන් මෙහෙම ඉඳන් ඉන්න ප්‍රිය අයට ඉඳන් ඉන්න එක දුකයිද මෙහෙම ඉඳන් ඉන්න අප්‍රිය අයට ඉඳන් ඉන්න එක දුකයි පැහැදිලිද මෙහෙම ඉඳන් ඉන්න ප්‍රිය කෙනෙකුට ගෙදරින් කෝල් කරලා කිව්වොත් පොඩි උමනාවක් හදිස්සියේ ගෙදරෙන්න කියලා අන්නේ යන්න වෙන එක දුකයි මෙතන ඉන්න අප්‍රිය කෙනෙකුට ගෙදරින් කෝල් කරොත් ඒ තරම් සුබ පණිවිඩයක් වෙනත් අද දවසේ නැහැ. පැහැදිලිද? අන්න එහෙනම් පියේහි විප්‍රයෝගෝපි දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝපි දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට දුක ඇති වෙනවා. අප්‍රියයන් එක්ක එකතු වෙනකොට දුක ඇති වෙනවා. ඒක ආයේ කාටවත් නවත්තන්න පුළුවන්ද? කාටවත් නවත්තන්න පුළුවන්ද? ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට තමන්ට ඇති වෙන දුක කාටවත් නවත්තන්න පුළුවන්ද? බැහැ නමකටද බණ අහන්නේ? දුක නවත්තන්න පුළුවන්ද බැයිද? පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ අපි ඒක නවත්තන ක්‍රමය දන්නේ නැති බව. දැන් මේ අය තේරුම් ගන්න ඕනේ මේ අයට තම තමන්ටම මේ කියපු කතන්දර ටික පැහැදිලි කරගන්න වෙනවා. නැත්තම් මේවා තේරෙන්නේ නැහැ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. අප්පියේහි සම්පයෝගෝපි දුක්ඛෝ, පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ, යම්පි ඉච්ඡං න ලබති තම්පි දුක්ඛං. සරල සිංහලෙන් කිව්වොත් ඔබ ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි හොඳයි කියලා හිතෙන් තදින් අල්ලගෙන ඉන්න දෙයක් අත්හරින්න වෙනකොට අත් හැරෙනකොට වෙනස් වෙනකොට දුකයි. ඔබ අප්‍රියයි අමිහිරි අකමැති මට පේන්න බෑ හෙන්න බෑ කියලා වටිනාකමක් එකතු කරලා තියෙන දෙයක් ඔබට විඳින්න වෙනකොට දුකයි. ඕකයි සරලවම කිව්වොත් ඔබ බලාපොරොත්තුෙන් ඉන්න දෙයක් ඒ විදිහට සිද්ධ වුණේ නැත්තම් දුකයි. දැන් මං අහනවා පොඩි ප්‍රශ්නයක්. මේ අය හැමෝම පොදුවේ ප්‍රිය කරන එක දෙයක් හෝ පොදුවේ අප්‍රිය කරන එක දෙයක් ලෝකේ තියෙනවද? අපි හිතමුකෝ ඇපල් ගෙඩියක් කියලා. දැන් ඇපල් ගෙඩියට ලෝකේ තියෙන ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම කැමතිද? හැම මිනිස්සෙක්ම ප්‍රියයිද ඇපල් කන්න? හැම මිනිස්සෙක්ම අප්‍රියයිද ඇපල් කන්න? විවිධාකාරයි. පැහැදිලිද? එකම දේශපාලකයාට කොටසක් ප්‍රියයි. කොටසක් අප්‍රියයි. කොටසක් ගානක්වත් නැහැ. හිටියත් වැඩක් නැහැ. නැතත් වැඩක් නැහැ. පැහැදිලිද? මං අහනවා එහෙනම් අපි හැම කෙනෙකුටම දුක උරුම වෙන්නේ අපි ප්‍රියයි කියලා ඇලෙන දේ වෙන් වෙනකොට නම්. අපි හැම කෙනෙකුටම දුක උරුම වෙන්නේ
අපි අප්‍රියයි කියලා ගැටෙන දේ විඳින්න වෙනකොට නම් අපි හැම කෙනෙකුටම එකම ආකාරයේ දුකක් උරුම වෙන්න පුළුවන්ද ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් අපි හැම කෙනෙකුටම එකම සිද්ධියකදී එකම වේලාවක එකම විදිහකට දුක උරුම වෙනවද පොඩි ප්‍රශ්නයක් අපි උදාහරණයකට පනපුවමු අපි දැන් දන්නවා අර 2009 අවුරුද්දේ මේ මාසේ ප්‍රභාකරන් ඝාතනයට ලක් වුණා දැන් ඒ ඝාතනය ඒ මරණය හැම කෙනෙක්ටම එකම ආකාරයේ දුකක් වුණාද හැම කෙනෙකුටම එකම ආකාරයේ සැපයක් වුණාද අන්න එහෙනම් මම අහනවා එහෙම එකම ආකාරයේ දුකක් වුණෙත් නැත්තේ එකම ආකාරයේ සැපයක් වුණෙත් නැත්තේ මොකක් නිසාද මොකක් නිසාද අපි හිතමුකෝ මෙතන ඉන්න එක්කෙනෙක්ට ප්‍රභාකරන්ගේ මරණය චුට්ටක් සතුටුයි. තවත් කෙනෙකුට තව ටිකක් සතුටුයි. තව කෙනෙකුට ගොඩක් සතුටුයි. තව කෙනෙකුට කියාගන්න බැරි තරම් සතුටුයි. මං අහනවා එහෙම මට්ටම් හතරකට බෙදුනේ ඇයි? පින්නතුනි අපි හැම කෙනෙකුටම ආවේනිකව මේ ප්‍රිය දේට ඇලීමේ හෝ අප්‍රිය දේට ගැටීමේ හෝ යම් කිසි සංඛ්‍යාතයක් තියෙනවා අපි ප්‍රිය දේට ඒකක 100කින් ඇලිලා නම් තවත් පුද්ගලයෙක් ප්‍රිය දේට ඒකක 10කින් ඇලිලා නම් එයාට ඒ ප්‍රිය දේ වෙන් වෙනකොට ඇති වෙන්නේ චුට්ටි දුකක් අපිට ඒ ප්‍රිය දේ වෙන් වෙනකොට ලොකු දුකක් ඇයි හේතුව අපි ඇලිලා තියෙන මට්ටම ඉතාමත්ම වැඩි පැහැදිලිද ඒ වගේම තමයි අපි හිතමු අපිට අකමැති පුද්ගලෙක් අපි ඒ පුද්ගලයාට ඒකක 100කින් අකමැති තවත් පුද්ගලයෙක් ඉන්නවා එයා ඒ පුද්ගලයාට ඒකක 50කින් අකමැති මේකට පුංචි උදාහරණයක් ගන්න පුළුවන් අපි හිතමුකෝ මේ විදිහට අපි හිතමු ඔබ ඔබේ දෙමව්පිය ඔබේ අම්මා හෝ ඔබේ තාත්තා යම් කිසි පිටබාහිර පුද්ගලයෙක් එක්ක තරහයි ඔබේ තාත්තා තරහ නිසා ඔබට ටිකක් තරහයි. පැහැදිලිද? හැබැයි මම අහනවා තාත්තා තරහ තරම්ම ඔබ තරහයිද? නෑ. ඇයි ඒ හේතුව? සංඛ්‍යාතයන් වෙනස්. තරහේ මට්ටම වෙනස්. පැහැදිලිද? අන්නේ තාත්තට අර තරහකාරය දකිද්දි යක්ෂය ආරූඪ වෙනවා කැත්තක් අරගෙන කොටන්න හිතෙනවා ඒ තාත්තගේ දරුවට එයාව දකිද්දි අන්න අර කාලකන්ණිය එනවා කියලා හිතෙනවා විතරයි කැත්තක් අරන් කොටන්න හිතෙන්නේ නැහැ ඇයි එහෙම හිතෙන්නේ නැත්තේ අර තාත්තගේ සීමාවට තරහක් ඇති කරගෙන නැහැ අන්න එහෙනම් මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ පුද්ගලයාගෙන් පුද්ගලයාට පුද්ගලයාගෙන් පුද්ගලයාට ප්‍රිය දේට ඇලීමේ වේගයත් අප්‍රිය දේට ගැටීමේ වේගයත් වෙනස් එක හා සමාන නැහැ මම ප්‍රිය දේට ඇලෙන විදිහත් ඔබ ප්‍රිය දේට ඇලෙන විදිහත් එක හා සමානයිද විවිධාකාරයි විවිධාකාරයි පැහැදිලිද අන්න එහෙනම් අපි ඇලෙන ඇලෙන මට්ටමට අනුව අපිට දුක උරුම වෙන මට්ටම වැඩි වෙනවා අපි හිතමුකෝ ඉන්දියාවේ 4-5 දෙනෙක් වාහනයකට හැප්පිලා මැරෙනවා අපිට මහා දුකක්
ලංකාවේ හතර පහ දිනක් මැරෙනවා බලනකොට අපේ තරහකාරයෝ අපිට කියන්න තරම් ආයේ එදා දවසේ වෙනස් චතුර්දායි පුතකුත් නැහැ ලංකාවේ නෙමෙයි අපේ ගමේ හතර පහ දිනක් මැරිලා බලනකොට අපේ නෑ දෑය අපි ආදරය කරන අය අර ඉන්දියාවටත් ලංකාවටත් වඩා ගමට පොඩි දුකක් තියෙනවා අන්නේකයි එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කළේ සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධාපි දුක්ඛාති අපි මේ ලෝකේ තියෙන දේවල් අපේ හිතින් බන්ධනයකින් අල්ල ගන්න බදා ගන්න තරමට අහිමි වීමේ දුක උරුම වෙනවා පැහැදිලිද උපාදානය කියන්නේ මොකද්ද යමක් තදින්ම හිතෙන් ඇප කැප වෙලාම අල්ල ගන්න එක අල්ලගත් ඒකක 100කින් නම් දුක උරුම වෙනවා ඒකක 100කින් පැහැදිලිද කතාව අන්න ඒකයි එහෙනම් දැන් තවත් ප්‍රශ්නයක් මම කිව්වා ඒ ඒ පුද්ගලයා ප්‍රිය දේට ඇලෙන විදිහත් ඒ ඒ පුද්ගලයා අප්‍රිය දේට ගැටෙන විදිහත් විවිධාකාරයි කියලා මතකයිද කිව්වා ඒ වගේම තමයි එකම දේශපාලකයෙකුට එක්කෙනෙක් ප්‍රියයි තව කෙනෙක් අප්‍රියයි එහෙම දෙවිධයක් ඇති වෙනවා කියලාත් මම කිව්වා ඒකත් මතකයිද මම අහනවා එහෙනම් ඇයි එහෙම වෙන්නේ ඇයි එක එක කෙනා එක එක විදිහට තමන්ගේ ප්‍රිය අප්‍රිය ක්‍රියාත්මක කරන්නේ දැන් තමන් කැමති දේ තමන් අකමැති දේ තමන් ප්‍රිය දේ තමන්ට අප්‍රිය දේ තමන් බලාපොරොත්තු වෙන දේ තමන් බලාපොරොත්තු නොවන දේ තමන්ට ආවේනිකයිද නැද්ද තමන්ගේම ආවේනිකත්වයක්ද නැද්ද මං අහන ඒ ආවේනිකත්වය සකස් උනේ මොකක් නිසාද එහෙම එහෙම ආවේනිකත්වයක් සකස් වෙන්න පදනම මොකක්ද එහෙනම් තවත් මොකක් හරි එකක් තමන්ට ආවේනිකව අනුන්ට නැති එකක් තියනවද නැද්ද තියෙන්න ඕනේද නැද්ද ඒ තියෙන එකට සාපේක්ෂව තමයි තමන්ට ප්‍රිය දේ සහ තමන්ට අප්‍රිය දේ ගොඩ නැගිලා තියෙන්නේ දැන් මේක මට තේරුණා චුට්ටක් තේරුන්නේ නැහැ කියලා ඉතින් මේක උදාහරණයකට ගමු අපි හිතමු දැන් අර සේරිවාණිජ ජාතකය මේ අය අහලා තියෙනවද හා අහලා තියෙනවා දේවදත්ත ගැන අහලා තියෙනවද දේවදත්තට කවුරු දැක්කහමද තරහ යන්නේ නිකම් මිනිස්සු දැක්කහම තරහ යනවද නිකම් මිනිස්සු දැක්කහම තරහ යනවද තරහ යන්නේ නැහැ බුදුහාමුදුරුවන්ව දැක්කහම බුදුහාමුදුරුවන්ව වර්ණනා කරන අයව දැක්කහමත් බුදුහාමුදුරන්ගේ ගෝලයන්ව දැක්කහමත් තරහ යනවා මොකද්ද හේතුව? මොකද්ද හේතුව? අර සේරිවාණිජ ජාතකයේ තියෙන විදිහට අර රන්තලියට තිබ්බ ලෝභකම නිසා ඇතිවෙච්ච තරහද නැද්ද? දැන් හොඳට කල්පනා කරන්න. අර සේරිවාණිජ ජාතකයේ සේරිවාණිජ කියන්නේ කවුද? කවුද සේරිවාණිජ කියන්නේ කවුද ඔන්න කට්ටියක් දේවදත්තලු කට්ටියක් දැන් මට බෙල්ල වල දා ගන්න වෙන්නේ මේකේ කවුද කියලා හොයලා කවුද කච්චපුට කවුද එතකොට ඈ ආ කැමති එකක් හිතා ගන්න
මේ පැත්ත කට්ටිය දේවදත්ත කියනවා මේ පැත්ත කට්ටිය බෝසතාණන් වහන්සේ කියනවා දැන් මේකයි කතාව අපි තේරුම් ගන්න ඕනේ මේ රන්තලියට අර බෝසතාණන් වහන්සේත් ප්‍රිය කළාද නැත්ද ප්‍රිය කළාද නැත්ද ප්‍රිය කළා අර දේවදත්ත හැටියට පසු කාලීනව උපන් වෙලෙන්දත් ප්‍රිය කළාද නැත්ද හැබැයි බෝසත් වෙලෙන්දාට ප්‍රිය කරපු තලිය ලැබුණා අනිත් වෙලෙන්දාට ඒක ලැබුණේ නැහැ යම්පි ඉච්ඡං න ලබති තම්පි දුක්ඛං බලාපොරොත්තුෙන් හිටියා ලැබුණාද ලැබුණේ නැහැ ලැබුණේ නැති නිසා මොකක්ද ඇති උනේ තරහක් ඇති වුණා ඇයි මේ තරහක් ඇති උනේ මං අහනවා අර තලියට ප්‍රියසේ ඇලුනේ නැත්තම් තරහක් ඇති වෙනවද තරහක් ඇති වෙන්නේ නෑ එහෙනම් රන්තලියට ප්‍රියයි කියලා ඇලුනා නොලැබීම අප්‍රියයි කියලා ගැටුණා උඹට නෙවෙයි ඕක ලැබෙන්න තිබ්බේ මටයි කියලා ප්‍රියා ප්‍රියාතර සංසන්දනයක් කළා පැහැදිලිද තලියට ප්‍රියයි කියලා ඇලුනා තලිය නොලැබිච්ච එකට අප්‍රියයි කියලා ගැටුණා ප්‍රියා ප්‍රියාතර සංසන්දනය කළා මොකද්ද කරපු සංසන්දනය ඔක මටයි ලැබෙන්න තිබ්බේ ඔයාට නෙවෙයි ඔයාට ලැබෙනවට මං අප්‍රියයි මට ලැබෙනවට මං ප්‍රියයි පැහැදිලිද දැන් ඕක තලියක් නිසා නේද ඇති උනේ මං අහනවා දැන් දේවදත්ත බුදුහාමුදුරන්ට වෛර කරේ රන් තලියක් හින්දාද කියලා දැන් මේ ඈමන කිව්වේ ඒ දෙන්නම එක්කෙනෙක් කියලා. දැන් මට කියන්න දේවදත්ත බුදුහාමුදුරන්ට වෛර බැන්දේ රන්තලියක් ඉඳද? එක එක ආත්මවල එක එක විදිය. ඒ උත්තරේ හරි. දේවදත්ත බුදුහාමුදුරන්ට වෛර කරේ රන්තලියෙන් ඉඳද? නෑ. දේවදත්ත බුදුහාමුදුරන් මරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ බුදු වෙන්න එදා රන්තලිය මෙදා බුදු බව පැහැදිලිද නමුත් හොඳට කල්පනා කරන්න එදා රන්තලියට අර දේවදත්ත වෙලෙන්දා ඇලුනා නොලැබීමට ගැටුණා ඒ අතර සංසන්දනය කරලා පුළුවන් තරම් උපක්‍රම යොදලා තලිය ගන්න උත්සාහ ගත්තා මෙදා බුදු බවට ප්‍රියසේ ඇලුනා බුදු බව වෙන කෙනෙක්ට ලැබිලා තියෙන එකට අප්‍රියසේ ගැටෙනවා නොලැබීම නිසා ප්‍රියා ප්‍රියාතර සංසන්දනය කරනවා මං අහනවා තලියයි බුදු බවයි වෙනස් වුණා මිසක් අර හිතේ ඇති වෙච්ච ක්‍රියාවලිය වෙනස් වුණාද නැහැ පැහැදිලිද අන්න එහෙනම් බාහිරින් සිද්ධ වෙන සිද්ධිය වෙනස් වෙනවා බාහිරින් අරමුණු කරගන්න අරමුණ වෙනස් වෙනවා එදා අරමුණු කරගත්තේ රන්තලියක් මෙදා අරමුණු කරගත්තේ බුදු බව අරමුණ වෙනස් වුණාට අරමුණ වෙනුවෙන් ඇතිවෙච්ච ඇලීම ගැටීම මුලාවීම මැනීම වෙනස් උනේ නැහැ පැහැදිලිද අන්න එහෙමනම් අර සේරිවාණිජ කතාව ඇතුලේ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් එක්ක වෛරී චේතනාවක් පහළ කර ගන්නවා පැහැදිලිද දැන් මේ දේවදත්ත හාමුදුරුවන්ට ඒ වෛරය පිරිමහන්න පොටක් පෑදෙන්න අවශ්‍යයි මොකද්ද පොට
බුද්ධත්වය. පැහැදිලිද? අන්න එහෙමනම් එදා තලිය මෙදා බුද්ධත්වයේ උනාට පිරිමහන වෛරය එක හා සමාන. මෙන්න මේ සිද්ධාන්තය ඇතුලේ මේ කියපු කතාව ඇතුලේ අපිට එකක් තේරෙනවා. මොකද්ද තේරෙන එක? අර සේරිවාණිජ අවස්ථාවේදී ඇතිවෙච්ච තරහා තාමත් තියනවද නැද්ද? තියෙන නිසාද නැද්ද තරහ පිරිමහන්න යන්නේ? මං අහනවා ඒ තරහ රැඳිලා තියෙන්නේ ඇස් දෙකේද කන් දෙකේද නහයේද දිවේද ශරීරයේද? ශරීරයේ කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මනසේ. කොහෙද තියෙන්නේ? මනසේ. මං අහනවා දැන් ඒ වගේ මනසක් ඔබටත් තියෙනවද නැද්ද? දැන් සමහර මිනිස්සු දැක්කහම කිසිම හේතුවක් නැතුව තරහ යන්නේ. එහෙම වෙලා තියෙනවද නැද්ද? මූණ දැක්ක ගමන් තරහ යනවා. කිසිම හේතුවක් නැහැ. වරදක් කළත් නැහැ. මොකුත් කියලත් නැහැ. ඒ වුණාට එයාව අල්ලන්නෙත් නැහැ. එහෙම වෙනවද නැද්ද? අන්න ඊට පස්සේ ඒ අල්ලන්නේ නැත්තේ ඇයි කියන එකට හේතු හොයා ගන්නවා. බලබංකෝ ඉන්න විදිහ. කෙල ඊට පස්සේ ඉතා ගන්නවා. අන්න එහෙනම් බුදුහාමුදුරුව දේශනා කළා ඔබ අපි සෑම සියලු දෙනෙක් තුලම තම තමන්ට ආවේනික වෙච්ච අර සේරිවාණිජ කතාවේ වගේ අතීත සංසාරේ ඉඳලා පුරුදු කරගත්ත පුහුණු කරගත්ත ප්‍රිය දේට ඇලෙන ගතියකුත් අප්‍රිය දේට ගැටෙන ගතියකුත් ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරන ගතියකුත් තියෙනවා. එදාර සේරිවාණිජ ජාතකයේදී වෙලෙන්දත් රන්තලියට ඇලුනා නොලැබීමට ගැටුණා ඒ අතර සංසන්දනය කළා. මෙදා දේවදත්ත හාමුදුරුවොත් බුදු බවට ඇලුනා නොලැබීමට ගැටුණා ඒ අතර සංසන්දනය කළා. ජාතිය වෙනස් වුණත් උපත වෙනස් වුණත් ගතිය එකයි. පැහැදිලිද? අපි සිංහල භාෂාවෙන් කියනවා ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියලා. පැහැදිලිද? අන්න එහෙනම් අපි සෑම සියලු දෙනෙක් ගාවම ප්‍රිය දේට ඇලිලා පුරුද්දක් තියෙනවා. අප්‍රිය දේට ගැටිලා පුරුද්දක් තියෙනවා. ප්‍රිය අප්‍රිය අතර මැනලා පුරුද්දක් තියෙනවා. ප්‍රිය දේට ඇලුනොත් පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ උරුම වෙන බව දැන දැනත් තවත් ප්‍රිය දෙයක් දැක්කොත් ඇහුනොත් වින්දොත් ඇලෙනවා පුරුද්දට. කතාව තේරෙනවද? අපියේහි සම්පයෝගෝපි දුක්ඛෝ බව දැන දැනත් තව දුරටත් කවුරු හරි ඕන නැති වචනයක් කිව්වොත් ඒකට බනින්න තරහක් ඇති වෙනවා පුරුද්දට. පැහැදිලිද? තවදුරටත් පාරේ බස් එකේ හරි කොහේ හරි ගමනක් යනකොට ඒ ඉන්න අයගේ කෝල් වලට කන් දීගෙන ඉඳලා ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරන පුරුද්ද තියෙනවා. පැහැදිලිද? අන්නේ පුරුදු අපි ගාව තැම්පත් වෙලා තියෙනවා. කොහෙද තැම්පත් වෙලා තියෙන්නේ? මනසේ. එහෙනම් මනසේ පුරුදු කීයක් තියෙනවද? තුනයි. ප්‍රිය දේට ඇලෙන පුරුද්ද, අප්‍රිය දේට ගැටෙන පුරුද්ද, ප්‍රිය අප්‍රිය අතර මනින පුරුද්ද. දැන් ඇහෙන් ප්‍රිය රූපයක් දකිනකොටම ප්‍රිය දේට ඇලීමේ පුරුද්ද අලුත් වෙනවා. පුරුද්දට ඇලෙනවා. ඒ පේන රූපයට ඇලෙනවා.
පැහැදිලිද? කනට ප්‍රිය හොඳ ලස්සන සින්දුවක් ඇහෙනකොටම අර ප්‍රිය දෙයට ඇලෙන පුරුද්ද තියෙන හින්දා හොඳ අවධානයෙන් ඇලිලා අහගෙන ඉන්නවා. ඔන්න ඔය ඇලිලා අහගෙන ඉන්න වෙලාවේ කරන්ට් එක ගිහින් සෙටප් එක ඔෆ් වුණොත් පීඒහි විප්‍රයෝගෝපි දුක්කෝ අප්පීඒහි සම්ප්‍රයෝගෝපි දුක්කෝ යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සින්දු අහන්න කැමැත්ත තිබ්බ තරමට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛං වෙනවද නැද්ද මොන මගුලක්ද කියලා හිතෙනවද නැද්ද හිතෙනවා ඒ ඔච්චරයි ආයෙ මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්නවයි කියලා පඩගාගෙන රුවන්වැලි සෑයට යන්න ඕනේ පැහැදිලිද අපි දැන් ගමනක් යනවා අපි වෙඩින් එකට යනවා අපි ගාව තියෙන ඉස්තරම්ම සුවඳයිම කියලා හිතෙන perfume එකෙන් අපි දැන් ගහගත්තා. කොහෙ යන්නද? ඇයි දැන් ඉස්තරම් එක ගහගත්තේ? ඒකට ප්‍රියයි. දැන් perfume එකටද ප්‍රිය? ඒකෙන් එන සුවඳටද ප්‍රිය? සුවඳට ප්‍රියයි දැන්. පැහැදිලිද? දැන් wedding hall එක ඇතුළට ගිහින් බලනවා සුවඳ දැනෙන්නේ නැහැ AC එකින්ද. බලනවා බලනවා දැනෙන්නේ නැහැ. पोडी अपसट वीम कहते नद अति नद अति दान वेडिंग हॉल के हम मे सूद धैर्य नहीं हे देवनी दावसे अरे कबड्डे के पर्फ्यूम दाकिन सूंद चुट्टेनो ये आप मंग आय मुकद अरे प्रिय देट अलीट आये ආයත් ගහ ගන්න කතාව තේරෙනවද දැන් සුවඳ දැනෙන්නේ නැති බව දන්න හෝල් එක ඇතුළට ගියාම නමුත් අර කබඩ් එකේ දොර අරිද්දීන සුවඳට ඇලිලා ආයත් පාර ගහ ගන්න තේරෙනවද කතාව ප්‍රිය දෙයට ඇලෙනවා පුරුද්දට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් කුරුම කර ගන්නවා අප්‍රිය දෙයට ගැටෙනවා පුරුද්දට අප්‍රියයන් එක්ක එකතු වීමේ දුකක් කුරුම කර ගන්නවා ප්‍රියා ප්‍රියා අතර මනිනවා පුරුද්දට දුකක් කුරුම කර ගන්නවා ඵලයේ හැටියට අපි තවත් එක උදාහරණයක් ගමු අපි ගමු යෝනිය ගත කරන තරුණ ළමයෙක් දැන් මෙයා 9 වසරේදී 10 වසරේදී අපි හිතමු ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. කී වසරේදීද? 10දී කියමුකෝ අපි 9 අඩුයිනේ 10දී. දැන් මේ 10 වසරේ මුල් භාගයේ පටන් ගත්ත සම්බන්ධය 10 වසරේ අග භාගයේ වෙද්දි ඉවරයි. කල්ලිකුත් වෙලා. හැබැයි අර මුල් භාගයේ ඉතාමත් වින්දනාත්මක මනෝරම්‍ය ආදරයක් ඒ ළමයා ලැබුවා. පැහැදිලිද? ඒක විඳින්න හොඳට පුරුද්දක් ඇති වුණා. පැහැදිලිද? දැන් ඒ තමන්ගේ ආදරවන්තිය තමන්ව නොගැලපෙනවා කියලා අත්හැරියා. එහෙම නැත්නම් මොකක් හරි හේතුවකින් පීඒහි විප්‍රයෝගෝ තත්වයට පත් වුණා. දැන් එක්ක ඒ ළමයාට තරහ යනවා එක්ක දුකක් ඇති වෙනවා දැන් මෙහෙම ඉන්න අතරේ තවත් ගෑල් ළමෙක් හම්බෙනවා මං අහනවා දැන් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කුරුම වෙන නිසා ප්‍රියයන්ට නොඇලී සිටිය යුතුයි කියලා ඒ ළමයා තීරණය කරනවද ආයෙත් වැඩේ පටන් ගන්නවා ඇයි ආයෙත් ඒ වැඩේ පටන් ගන්නෙ පුරුද්දට පැහැදිලිද අර ප්‍රිය දෙයට ඇලලා තියෙන පුරුද්දට දෙවෙනි පාරත් ඒකත් එක්ස්පයර් වෙනවා ඊගාට තුන්වෙනි පාරක් පටන් ගන්නවා හතරක් පටන් ගන්නවා පස්වෙනි පාරක් පටන් ගන්නවා දැන් ඒ ළමයාට තේරුණා නම් පීහි විප්‍රයෝගෝ පිදුක්කෝ කියලා හතර අවස්ථාවකදීම පරිණත වෙන්න තිබ්බද නැද්ද පස්වෙනි අවස්ථාව ආයෙත් පැටලෙනවද
හැබැයි ඒක එයාට තේරෙනවද තේරෙන්නේත් නැහැ සමහර විට ටිකක් තේරෙනවා හැබැයි තේරුණාට පුරුද්ද මැඩ පවත්වන්න තේරෙන්නේ නැහැ පැහැදිලිද අන්න එහෙනම් බුදුහාමුදුරුව දේශනා කළා මේ සංසාර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නට ප්‍රබලතම බාධකය මොකද්ද සංසාර පුරුද්ද ප්‍රිය දේට ඇලිලා පුරුද්ද අප්‍රිය දේට ගැටිලා පුරුද්ද ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරලා පුරුද්ද ඒ පුරුද්දෙන් අපි කොච්චරනම් කටයුතු කරනවද කියලා දැන් තේරුම් ගන්න ඕනේ මම පොඩි උදාහරණයක් ගන්න දැන් අපි හිතමු ඔබ ටීවී එකේ දැන් මෙතන බහුතරයක් වයෝ වෘද්ධ අය ඉන්න හින්දා මම උදාහරණයකට ගන්නම් ටීවී එක බලන අතරතුර අතරමැදින් යන පොඩි ටෙලි ඩ්‍රාමා එක උණුසුම් කෑල්ලක් කොටස පැහැදිලිද අද රාත්‍රී 8:30ට කියලා දානවා යටි ඉතාමත් උණුසුම් කොටසක් දැන් මේක දැක්කට පස්සේ ඔබේ හිතේ ඇති වෙනවා ප්‍රිය බවක් ඒක මාර කතාවක් බලන්න ඕනේ ඇලීමක් හිතේ ඇති වෙනවා පැහැදිලිද අන්නේ ඇලීමක් ඇති වෙලා ඔබ දවසේ අර 8:00ට කරන්න තිබ්බ වැඩ ඔක්කොම ඊට කලින් කරලා වෙලාව හදා ගන්නවා මොනවා කරන්නද මොනවා කරන්නද අර කතාව බලන්න පැහැදිලිද අන්නේ බලලා දැන් අනිත් අයටත් පුළුවන් නම් කියනවා මෙන්න මේක හරි ලස්සන කතාවක් බලන්න ඒ කතාව බලනකොට ඉතාමත් ගැඹුරු නන්දනයක් විඳිනවා ගැඹුරු සතුටක් විඳිනවා කොච්චරද කියනවා නම් කොච්චරද කියනවා නම් අපි ඒ කතාවේ පසුබිමක් පොඩියට ගමු උදාහරණයකට දැන් හෙට තමයි මනමාලයා මනමාලි බලන්න යන්න තියෙන්නේ මොකේද කතාවේ පැහැදිලිද දැන් කතාව දවසට තියෙන්නේ පැය භාගයයි පැය භාගෙන් හෙටක් උදා වෙනවද නමුත් දැන් මේ අය අද කතාව ඉවර කරන්නේ කොයි වෙලේද හෙට ඒක බලන්න කියලා හිතාගෙන පැහැදිලිද ඇයි ඒ දැන් 7:00 8:00 කාලෙ විතර වෙනකොට ලෑස්ති වෙනවා. අද මනමාලය බලන්න යනවානේ මනමාලිව. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා අර ප්‍රියාරමුණ තදින් අල්ලගෙන ඒ පුද්ගලයා යායන් තණ්හා එක දිගට බලපවත්වගෙන ඒ ටෙලි ඩ්‍රාමයකට හිතේ බන්ධනයක් ඇති කරගෙන ඉන්නවා. පැහැදිලිද? පුනෝ භවිකා ආය ආය දවසින් දවස බල බල මොකද වෙන්නේ? අද කොටසත් බලලා හෙට එකත් බලලා අනිත් දෙකත් බලලා පුනෝ භවිකා නැවත නැවතත් අර කතාවට අල ටෙලි ඩ්‍රාමයකට හිතේ ඇති වෙච්ච බන්ධනය බල ගන්නවා. පැහැදිලිද? ඒ බලගන්නවන්න බලගන්නවන්න මොකද වෙන්නේ? ඒක බලන්න නැතුව ඉන්න බෑ. නන්දි රාග සහගතා. නන්දි රාගයක් ඇති වෙනවා. අන්නේ නන්දි රාගයක් ඇති වෙච්ච නිසා తత్ర తత్ర అభినందని. තව දුරටත් වඩ වඩා පුළුවන් හැම වැඩක්ම කරලා හැම උපක්‍රමයක්ම දාලා टेलीग्राम एक बाल पहली अन्न अणुपुदा तुला दुव
අර ටෙලිඩ්‍රාම එකෙන් දැක්ක රූප සටහන් ඒ ශබ්ද සටහන් ඒ පිළිබඳව මානසික සටහන් තදින්ම හිතේ මුල් බැහැලා තියෙනවා ඒවට ඒ පුද්ගලයා තුල තණ්හාවක් ඇති වෙලා තියෙනවා කාම තණ්හාව දැන් නිකන් බැලුවේ නැත්තම් කෑවේ නෑ වගේ භව තණ්හා ඒක තමයි භව තණ්හා දැන් ඒක නොබල ඉන්න බෑ අටහමාරට වෙන channel එකක් දාගෙන ඉන්නත් බෑ වෙන කෙනෙක් ඇවිත් වෙන එකක් දා ගන්නවට කැමතිත් නෑ විභව තණ්හා පැහැදිලිද දැන් ඔන්න ඔය ඉන්න ගමන් බලාපොරොත්තු නොයිච්ච ආකාරයකට කරන්ට් එක යනවා කොයි වෙලාවේද 8:38 ට යන්නේ විනාඩි 8ක් බැලුවා නමුත් දැන් මේ විනාඩි 8 තුල අර යායන් තණ්හා පොණව භවිකා නන්දිරාග සාගතා తత్ర తత్రා විනන්දනි සෙයෙසිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඔක්කොම Taman තුල ඇති වෙලා ඉවරයි පැහැදිලිද දැන් කරන්ට් එක ගියා දැන් කතාව බැලි හැකිද දැන් මොකද වෙන්නේ දැන් ඔන්න ජනාධිපතිට බයිනවා ආගමැතිට බයිනවා පාර්ලිමේන්තුවට බයිනවා කරන්ට් එක කපනවට බයිනවා අපේ බදු මුදල් වලින් ගෙවන දේවල් මේ කියලා බයිනවා උපාදානයේ තරම අන්න යනවා මොකද උනේ ඔක තමයි කියන්නේ අපි සිංහලෙනුත් මාගදී භාෂාවෙනුත් සිංහලෙන් කියනවා අනේ පනේ තනේ වැනේ කියලා මාගදී භාෂාවෙන් කියනවා තණ්හාය ජායති සු දැන් අර කරන්ට් එක ගියා දැන් කතාව බලන්න විදියක් නැහැ දැන් ශෝකයක් ඇති වුණා මොකද්ද මූලය තණ්හා පැහැදිලිද මම අහනවා දැන් මේ තණ්හාව තමන් තුලින් හඳුනා ගන්නා තාක්කල් මම මේ කියපුවා වැටහෙයිද ඒ තරම් දුරට තේරෙන්නේ නැහැ ඇයි ඒ ඇයි ඒ ඇයි ඒ අපේ උපාසක අම්මලා වැඩි හරියක් උපාසක මහත්තුරුන්ට වඩා මේ මාගදී පදවැල් පාවිච්චි කරන්නේ මොනවද පෙන්වන්නද? තමන්ගේ දන්නාකම අනිත් අයට පෙන්වන්න පමණයි. දැන් මම යායන් කියද්දිම තණ්හා පෝණව භවිකා නන්දිරාග සාගතා తత్ర తత్రා විනන්දනී සෙයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා රැප් එක වගේ සූත්‍රය කෑල්ල කියලා ඉවරයි කටපාඩම් අපිට මේ වචන අදාළ වෙන්නේ මෙන්න මේ දක්ෂතාවය පෙන්වන්න නෙමෙයි මොකටද එනවා ඒක ඇති වෙන වෙලාවේ හොයාගන්න ඕනේ තමන් තුල ඇති වෙන්නේ කොහමද අපි හිතමු කවුරු හරි අපිව වර්ණනා කරනවා ඔය හරි හොඳ දායකෙක් කියලා මම වර්ණනා කරනවා හරි හොඳයි ඔය මහත්තයා පන්සලට ලොකු සේවයක් කරනවා අන්නේ කියනකොට තමන් තුල යායන් තණ්හා අම්මේ දැන් මං ගැන තිබ්බ පැහැදීම භක්තිය ගුණාකාරයෙන් වර්ධනය වෙනවා තමන්ව ප්‍රසාදයට ලක් කරන නිසා තමන්ට ප්‍රශංසා එක් කරන නිසා යායන් තණ්හා අන්නේ ගාවට ගෙදර ගිහිල්ලා ඒ හාමුදුරුවෝ හරිදි හොඳයි අනිත් අය වගේ නෙමෙයි පොණෝ භවිකා ගෙදර ගිහිල්ලා ආයේ ආයෙත් ඒක මතක් කරනවා නන්දි රාග සහගත හිතේ නන්දියක් රාගයක් තියෙනවා
तत्र तत्र अभिनंदनी දැන් මේ හාමුදුරංග වර්ණනා කරන්න හේතුත්ව වෙන හොය හොයා දම දම වර්ණනා කරනවා ඇයි ඒ තමන්ව ප්‍රශංසා කළා තමන්ව ප්‍රශංසා කළාට තමන් ප්‍රියයි ප්‍රිය දෙයට ඇලිලා පුරුදුයි පුරුද්දට ඇලුනා ඇලීමේ ප්‍රතිඵල හැටියට තමයි අර ඔක්කොම ගෙදර ගිහින් කරන්න කියන්නේ හිතන්නේ පැහැදිලිද අන්න එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි මේ විදිහට ප්‍රිය දෙයට ඇලෙනකොට අපි තුල දැනගත්තත් නොදැනගත්තත් ඒ ප්‍රිය අරමුණ සමග සම්බන්ධතාවයක් අලුතෙන් උපත ලබනවා කොහෙද හිතේ ඒකනේ පන්සලේ හාමුදුරුවෝ ගෙදරගෙනිච්ච හිතෙන් ගෙදරගෙනihin වර්ණනා කළේ නෝන මහත්තයාටත් කිව්වේ පැහැදිලිද एक नार चुट्टी कैल की देख टेलीड्रामा हिते संबंधता व्या कलुते उपद्रव निशाने दिनपता बलन तत्ट पत्तुने फैदिलीद अन्हेनां प्रियदेट अलीम निशा अलुते हिते संबंधता व्या उपत लबन एम संबंधता व्या उपत लभुए नत्तां पियेहिविप्पयोगो दुःखो कथावक् नै वेंवीमे दुःखक् कुरुम वेन्ने नै ए वगेमै अप्रिय देत् अपि उदाहरणयक् गम् अपि हितमु यम् किसि केनेक् तमन्ट रै कैम उयन्न कम्मलिकमट आप्प गेन्न केला हितागेन आप्प कडेट यनो गिहिल्ला कियला तियेनो मट आप्प दाय पहलवा खादलती अन्न मम ता चुट्टक इस रहाट गिहिल्ल एन्न देन अर मनुष्य आप्प हादला एन पाटक नैति हिंदा गंड आपु केनेकुट देनो पहदिलीद एय एन पाटक नैत्ते एय एन पाटक नैत्ते हुंद काई एकट आवेला एन टिक वेला गिहिल्ल एतनी अतमी दिला एनो දැන් එනකොට ආප්ප තියෙනවද? නෑ ආප්ප නෑ. අහනවා හැදුවද? හැදුවා. කෝ එහෙනම්? ආප්පයට දුන්නා. අයියෝ ඉතින් මං කිව්වනේ තියන්න කියලා. ඔයා එන්නේ නැති වෙයි කියලා හිතලා දුන්නා. දැන් මේ පුද්ගලයා වෙන කඩේකට ගිහින් පීතමුකෝ පාන් අරගෙන යනවා කියලා. පාන් අරන් ගෙදර යනවා. ගෙදර යන ගමන් අර පර බැල්ලිගේ ආප්ප කඩේට ආයේ යන්න එපා ආප්ප ගන්න ඕ කියාද? වෙනවද නැද්ද? අකෝ හිතාගෙන ඇති රත්තරන් ආප්ප කියලා. වෙනවද නැද්ද? එතනක් තියෙනවා. අර අපි දැන් ආප්ප හදයි අපි වෙනුවෙන් තියලා තියයි කියලා බලාපොරොත්තුෙන් හිටියා. නමුත් තිබ්බේ නෑ. ඒ වෙලේ ද්වේෂයක් ඇති වුණා. ද්වේෂයෙන් තණ්හාවක් ඇති කරගත්තද නැද්ද? ඒක ගෙදර යනකම් පැසව පැසව තිබ්බද නැද්ද හිතේ? अन्न यायां तन्हा पुनो भविका ये पुद्गलयाट बनिन्ने हरीम कैमत्तेंद नैद्द नंदी राग सहगता तत्र तत्र अभिनंदनी दैन हेट उदे वेडट यनकोट ए कडे गावीं अनो अक्काला अनिप्पेत्त बलावे වැඩරිලා එනවා හ උඹේ ආප්ප කයි අපි අද ඉඳන් පැහැදිලිද ඔන්න එහෙනම්
අර ආප්ප සිද්ධිය නිසා ඇතිවෙච්ච හිතේ අප්‍රිය දේට ගැටීමේ ස්වභාවය හේතු වෙලා පෙර නොතිබූ සම්බන්ධයක් අලුතෙන් ඇති කරගත්තද නැද්ද ආප්ප කඩෙත් එක්ක මොකක්ද ඒ සම්බන්ධය තරහක් පැහැදිලිද දැන් අවුරුද්දකට පස්සේ වුණත් වැඩේ මතක් වුණොත් තරහ යනවද නැද්ද දැන් වැඩකුත් නැහැ ඒ ආප්පවල දැන් දූවිල්ලක්වත් නැහැ කෑවත් ඒ වුණාට ඒ තරහ යනවා පැහැදිලිද අන්න එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ දැන් මෙතෙක් වෙලා මේ ටික අහගත්තත් ප්‍රිය දේට ඇලීමේ පුරුද්දට ඔබ තල්ලු වෙලා යනවා ප්‍රිය දේට ඇලෙනවා පියේහි විප්පයෝගෝපි දුක්ඛෝ හැටියට දුක උරුම වෙනවා අප්‍රිය දේට ගැටෙනවා අපේහි සම්පයෝගෝපි දුක්ඛෝ හැටියට දුක උරුම වෙනවා ඔබ දන්නවද ප්‍රිය දේට ඇලෙන්නේ නැතුව ඉන්න ඔබ දන්නවද අප්‍රිය දේට ගැටෙන්නේ නැතුව ඉන්න ඔබ දන්නවද ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරන්නේ නැතුව ඉන්න නැතුව ඉන්න ඕනේ කියලා දන්නවා පැහැදිලිද හැබැයි ප්‍රිය දේට ඇලෙන්නට සිතක් ආවේගකාරීව පහළ වෙද්දි ඒ ආවේගය පාලනය කරගන්න බැරි වෙද්දි ඔබ ප්‍රිය දේට ඇලෙනවා පේහි විප්‍රයෝගෝපි දුක්ඛෝ එහෙනම් ආවේගයෙන් මිදී නිදහස් වෙන්නට නොහැකි ඔබ අසරණයිද නැත්ද ඇයි යකඩෝ ප්‍රිය දෙයක් හම්බෙච්ච ගමන් ප්‍රිය දේට ඇලෙනවා නවත්ත ගන්න තේරෙන්නේ නැහැ ඇලීමේ කෙලවර පියේහි විප්‍රයෝගෝපි ඒක සහතිකයි ආ ඒක නවත්තන්න බෑ ඇලුනොත් හම්බ වෙනවා තෑග්ගා අප්‍රිය දෙයට පුරුද්දට ගැටෙනවා නවත්ත ගන්න තේරෙන්නේ නැහැ ප්‍රතිඵලය අපේහි සම්පයෝගෝපි දුක්ඛ අන්න එහෙනම් ප්‍රිය දෙයට ඇලීමත් අප්‍රිය දෙයට ගැටීමත් ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කිරීමත් නවතා ගන්නට නොහැකි සෑම පුද්ගලයෙක්ම අසරණයිද නැද්ද? එහෙම අසරණ වෙන්න හේතුව මොකද්ද? මොකද්ද හේතුව? ධර්මය නොදැනීම. පැහැදිලිද? මං දැන් කිව්වා අර ප්‍රිය දේට ඇලෙනකොටත් අප්‍රිය දේට ගැටෙනකොටත් ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරනකොටත් අලුතෙන් සම්බන්ධතාවයක් හිතේ උපදිනවා කියලා මතකයිද ඒක මතකයිද අන්න ඒකට තමයි අපි කියන්නේ දුක්ඛ සමුදයං අරිය සත්‍ය සමුදය සමුදය කියන වචනේ මොකද්ද සමුදය කියන්නේ මොකද්ද සම්බන්ධතාවයක් අලුතෙන් උපත ලබනවා මොනවා ගැනද ප්‍රිය දෙයක් හෝ අප්‍රිය දෙයක් ගැන පැහැදිලිද සමුදය වචන දෙකක් සං කියන්නේ එකතු කරනවා උදය කියන්නේ උපදිනවා එකතු කරගත්ත දේ නිසා අලුතෙන් සම්බන්ධතාවයක් උපදිනවා එකතු කරගත්තේ තණ්හාවෙන්ද නැද්ද? තණ්හාවෙන්. මම දැන් මෙතෙක් වෙලා කිව්වා මේව ආයේ කියන්නේ. දැන් එහෙනම් අපි මේ සම්බන්ධතාවයේ මිදී නිදහස් වීමේ මාර්ගයක් හොයාගන්න ඕනේද නැද්ද? ඇයි හොයාගන්න ඕනේ වෙන්නේ? ප්‍රිය දෙයට ඇලුනහම පියේහි විප්‍රයෝගෝපි දුක්ඛෝ. ඉතින් දුකට අපි කැමතිද? දුකෙන් මිදෙන්න අපි කැමති. අන්න එහෙනම් දුකෙන් මිදී නිදහස් වෙන්න නම් දුකෙන් මිදී නිදහස් වීමේ ප්‍රතිපදාවක් මාර්ගයක් අපිට උවමනා වෙනවා අන්න එහෙනම් බුදුහාමුදුරුව දේශනා කළා අයං කෝසා භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවක් අපි හැම කෙනෙකුටම අවශ්‍ය
වෙනවා. පැහැදිලිද? අපි කොහොමද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ හැසිරෙන්නේ? සම්මා දිට්ඨි යහපත් දැක්ම සම්මා සංකප්ප යහපත් සංකල්ප සම්මා වාචා යහපත් වචන සම්මා කම්මන්ත යහපත් කර්මාන්ත සම්මා ආජීව යහපත් ජීවිතේ සම්මා වායාම යහපත් වෑයම සම්මා සති යහපත් සිහිය සම්මා සමාධි යහපත් සමාධි දැන් මං ඔබෙන් අහනවා ප්‍රශ්නයක් යහපත් වායාමයක් දරන්න පුළුවන්ද කෙනෙකුට අයහපත යහපත හරියට තේරුම් ගන්නේ නැතුව මම අහනවා දැන් සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි දෙකම බලගැන් වෙන්නේ වෙලාවන් දෙකකද එක වෙලාවකද එක වෙලාවකද වෙලාවන් දෙකකද නෝද කතා उत्तर देंडको बलान हरी वेने का गम कहना दें साम्मा कम्मांत क्या नुम काद निवेरदी कर्मांत एं कर्मांत ते करन वाद में विलावे करने मेला बना हना पहदिली दे मंग हना उबें उबे कर्मांत आप ही तमु को मेहम उबे कर्मांत उबे तानी माई करने स्वयं रखिया वा उबे कर्मांते तमें रोटी हादने का यहाँ पात किसी प्रश्नयक ने पहले इधर उबे कर्मांते यहाँ पात तुबे रोटी हादने के ने रोटी हादन डर निवेदी देख मक को यहाँ पात देख मक आवश्यक इधर आवश्यक इधर ये बोल रहे මන්නම් දන්න විදිහට රොටි හදන්න නම් හදන ක්‍රමයේ දැනගන්න ඕනේ අමුද්‍රව්‍ය තියෙන්න ඕනේ හදන්න ලිපක් තියෙන්න ඕනේ පුච්චන්න තැටියක් තියෙන්න ඕනේ යහපත් දැක්මක් තියෙන්න ඕනේ සරල උත්තරයක් දෙන්න යහපත් දැක්මක් තිබිලාද අපි රොටි හැදුවේ මෙච්චරක සම්මා වායාමයක් දැරලාද රොටි හැදුවේ වැරදි මේක හොඳට තේරුම් ගන්න ඕනේ आर्य अष्टांगिक मार्गयान् देखा तीनों किया तीनों आदे किया तीनों आदे देखा तीनों एक का यहाँ पते टे अनेका उन्ना की वाह यहाँ पते रखे एक का यहाँ पते टे अनेका निवनटे देवमांग हनुमा बुद्धुहाम दुरो देशनाकले यहाँ पते दे निवनदे යහපතද නිවනද ලෝකේ අනි සෑම ආගමකම දේශනා කරේ මොකද්ද යහපත නැවත බුද්ධ ධර්මයේ දේශනා කළේ යහපතද නිවනද නිවන අන්න එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව හැටියට සම්මා දිට්ඨිය කියන්නේ රාගයක් උපදින තැනදී රාගයේ මිදී නිදහස් විය යුතු බවට තේරුම් ගැනීම. ද්වේෂයක් උපදින තැනදී ද්වේෂයෙන් මිදී නිදහස් විය යුතු බවට තේරුම් ගැනීම. මෝහයක් උපදින තැනදී මෝහයෙන් මිදී නිදහස් විය යුතු බවට තේරුම් ගැනීම. සිංහලෙන් කිව්වොත් ප්‍රිය දේට ඇලෙන්න යන වෙලාවේදී නොඇලිය යුතු බව තේරුම් ගැනීම. අප්‍රිය දේට ගැටෙන්න යන වෙලාවේදී නොගැටිය යුතු බව තේරුම් ගැනීම. ප්‍රිය අප්‍රිය අතර මනින්න යන වෙලාවේදී නොමැනිය යුතු බව තේරුම් ගැනීම.
ඒ මිසක්ක යහපත් දැක්ම නිවනට යන සම්මාදිට්ඨිය නොවේ. මහා චත්තාරීසක සූත්‍රය. මෙන්න මේ සූත්‍රය තමයි කියන්නේ සම්මාදිට්ඨි දුවිදේනම් වදා. සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. එකක් යහපතට අනෙක නිවනට. ප්‍රියදේට ඇලෙන්න යන වෙලාවේදී නොඇලීමට අදහසක් තියෙනවා නම් අප්‍රියදේට ගැටෙන්න යන වෙලාවේදී නොගැටීමට අදහසක් තියෙනවා නම් ප්‍රියාප්‍රිය අතර මනින්න යන වෙලාවේදී නොමනින්නට අදහසක් තියෙනවා නම් ඒ අදහස නිවැරදිව ප්‍රාණවත් වෙලා නම් අන්න එයා සම්මාදිට්ඨිකයි. පැහැදිලිද? ඒ හැර ප්‍රදේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කරන වෙලාවේ රටේ යහපත් දැක්මක් ඇති කිරීම සම්මාදිට්ඨිය නොවේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. උපදින්නට රාගයෙන් මිදී නිදහස් වෙන්නට, උපදින්නට එන ද්වේෂයෙන් මිදී නිදහස් වෙන්නට, උපදින්නට එන මෝහයෙන් මිදී නිදහස් වෙන්නට දරණ වායාමයේ තමයි සම්මා වායාමය. යහපත් විදිහට ජීවත් වෙන්න දරණ වායාමයේ සම්මා වායාමය නෙවෙයි. සම්මා වායාමය කියන්නේ මොකක්ද එහෙනම්? අර හිතේ ඇති වෙන අකුසලයෙන් මිදිලා හිත කුසලයට පත් කරගන්න දරණ වායාමය. අකුසලයෙන් මිදිලා කුසලයේ උපදවන්න දරණ දැක්ම සම්මාදිට්ඨිය. අකුසලයෙන් මිදිලා කුසලයේ උපදවන්නට දරණ වායාමය සම්මා වායාමය. අකුසලයෙන් මිදිලා කුසලයේ උපදවන්නට දරණ සතිය සම්මා සතිය. නිවැරදි සිහිය නෙමේ. නිවැරදි සිහියෙන් ඉන්න පුළුවන් පුද්ගලෙක් ලෝකයේ නැත. ඇයි? බුද්ධ දේශනාවට අනුව බැලුවොත් සිත කියන එක මොහොතක් මොහොතක් පාසා විපර්යාසයට පත් වෙන නිසා ඒකීය ස්වභාවයක පවත්වා ගන්න බෑ. එකම සිහියකින් දිගටම ඉන්න බෑ. ඕනම් දඟලලා බලන්න පුළුවන්ද කියලා. සම්මා සතිය කියන්නේ ඒකට වඩා ටිකක් ගැඹුරු දෙයක්. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? රාගයක් ඉපදෙනකොට තමන්ගේ නිවන වැහෙන බව තේරුම් අරගෙන රාගයෙන් මිදී නිදහස් වුනොත් නිවන විවෘත වෙන බව තේරුම් ගන්න ශක්තියක් තියෙනවනම් අන්න ඒ උදෙසා සිහිය පිහිටවන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තමයි සම්මා සතියෙන් කටයුතු කරන්නේ. යම් කිසි පුද්ගලෙක් රාගයෙන් පිට කරන්න ගිය වචනය නවත්ත ගන්නවා නම්, ද්වේෂයෙන් පිට කරන්න ගිය වචනය නවත්ත ගන්නවා නම්, මෝහයෙන් පිට කරන්න ගිය වචනය නවත්ත ගන්නවා නම්, අන්න එතන තමයි සම්මා වාචා. එහෙම නැතුව බැලුවොත් දේවදත්ත හාමුදුරුවොත් උපාසක උපාසිකාවන්ට කතා කළේ පින්නතුනේ එහෙම තමයි. ඒවා සම්මා වාචා වෙන්නේ නැහැ. සම්මා වාචා කියන්නේ මොකක්ද එහෙනම්? පුංචි උදාහරණයක් කියන්න. මට කේන්ති ගිහිල්ලා මම කෙනෙක්ට බනින්න යනවා තොගේ ඉහේ ඉඳන් කියලා කියන්නයි යන්නේ. ඒ යන වෙලාවේ මම කේන්තිය හිතෙන් අයින් කරගත්තොත් ඉතුරු ටික කියන්න අවශ්‍යයිද? අන්නේ අවශ්‍යතාවයේ නැවතුණා නම් සම්මා වාචා. පැහැදිලිද? අර අකුසලයෙන් පිටකරන්න ගිය වචනය නැවතුණා. මං කියන එක තේරෙනවද? අන්න එහෙනම් ඔබ තේරුම් ගත යුතුයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ ලෞකික ජීවිතේ යහපත් කරගන්න නෙමෙයි. තමන්ගේ හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය, ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම, ප්‍රියාප්‍රිය අතර මැනීම දුකට හේතුව. තණ්හාව. මෙන්න මේ තණ්හාවෙන් මිදී නිදහස් වෙන්නට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙන්නේ.
වෙන දෙයකට නෙමෙයි. තණ්හාවෙන් මිදිය යුතු බව දැකීම සම්මා දිට්ඨි. තණ්හාවෙන් මිදිය යුතු බව තේරුම් ගැනීම සම්මා සති. තණ්හාවෙන් මිදී නිදහස් වෙන්නට දරන වායාමය සම්මා වායාමය. තණ්හාවෙන් මිදී නිදහස් වීමෙන් වචනය පිරිසුදු වීම සම්මා වාචා. තණ්හාවෙන් මිදී නිදහස් වීමෙන් ක්‍රියාව පිරිසුදු වීම සම්මා කම්මන්ත. තණ්හාවෙන් මිදී නිදහස් වීමෙන් ජීවිතය පිරිසුදු වීම සම්මා ආජීව. තණ්හාවෙන් මිදී නිදහස් වීමෙන් හිත සමාධිගත වීම සම්මා සමාධි. දැන් මේ පොඩි ළමයින්ව මම දැන් තණ්හාවෙන් මුදවනවා තව ටිකකින්. දැන් මේ වැඩිහිටියෝ බලා ගන්න ඕනේ පහලේ ඉන්න අය ඒ අයව නිහඬ කරවන්න. හරි සාදුකාරයක් දෙන්නකෝ. දැන් එහෙමනම් මේ ආරේෂ්ඨාංගික මාර්ගයේ අවශ්‍ය වෙන්නේ මොකටද අපිට? මොකටද? අර තමන්ගේ හිතේ ඇති වෙන රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න. තණ්හාවෙන් මිදී නිදහස් වෙන්න. තණ්හාව තමයි දුකට හේතුව. දුකෙන් මිදෙන්න නම් තණ්හාවෙන් මිදෙන්න වෙනවා. තණ්හාවෙන් මිදෙන්නයි ආරේෂ්ඨාංගික මාර්ගය අවශ්‍ය වෙන්නේ. දැන් මේ ආරේෂ්ඨාංගික මාර්ගය යමෙකුට බලහත්කාරයෙන් අනුගමනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. පැහැදිලිද? ආරේෂ්ඨාංගික මාර්ගයේ තියෙන්නේ මොනව වෙන්නද? පරිපූර්ණ වෙන්න. බුදුහාමුදුරුව ආනාපාන සති සමාධි සූත්‍රයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ ධර්මානුකූල භාවය තියෙන්නේ පරිපූර්ණ වෙන්න. එහෙනම් ආරේෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ වෙන්න නම් මොකක් භාවිතා කළ යුතුද? යමක් භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ආරේෂ්ඨාංගික මාර්ගයේ බලගැන්විලා පරිපූර්ණ වෙන්නේ. මොකද්ද භාවිතා කළ යුත්තේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා ආනාපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. මොකද්ද භාවිතා කරන්න තියෙන එකම ධර්මතාවය? ආනාපාන සති සමාධිය. කොහොමද භාවිතා කරන්නේ? ආනාපාන සති සමාධියේහි ප්‍රධාන කමඨහන් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ආනාපාන සති සමාධියේ ප්‍රධාන කමඨහන් හතරයි. අපි ඒ කමඨහන් හතරට සිංහලෙන් කියනවා සතර කමඨහන්. අහලා තියෙනවද? බුද්ධානුස්සති මෙත්තාච, අසුභං මරණස්සති, ඉතිමා චතුරාරක්කා භික්ඛු භාවෙය සීලවා. යමෙක් සතර කමඨහන් ප්‍රායෝගිකව භාවිතා කරනවා නම් පමණක් ආරේෂ්ඨාංගික මාර්ගය බලගෙන් වෙනවා. මේක බුදුහාමුදුරුවෝ මේගිය සූත්‍රයේ දේශනා කළා. මොකද්ද සූත්‍රය? මේගිය සූත්‍රය. දැන් අපි කොහොමද සතර කමඨහන් වඩන්නේ? ඒකත් තේරුම් ගන්න බෑ. කොහොමද අපි සතර කමඨහන් වඩන්නේ? ඒක කොහොමද කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන තැන ඔබ දන්න සූත්‍රයකින් මම මතක් කරන්න. මේ අය දන්නවද නැද්ද ගිරිමානන්ද සූත්‍රය? ගිරිමානන්ද සූත්‍රය නොදන්න අය ඉන්නවද මෙතන? ගිරිමානන්ද සූත්‍රය අහලා තියෙන අය උස්සන්නකෝ. මේ සූත්‍රය කියන එක තැනකදී උප්පන්නං පාපකං අකුසලං ධම්මං. තව විදිහකට උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. මතකයිද? ඉදං වුච්චතානන්ද විනෝද සංඥා.
එහෙමද කියන්නේ? එහෙමද කියන්නේ? මතක් කරලා බලන්න. තියනවද විනෝද සංඥාව? මතක් කරලා බලන්න. නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති. මොකද්ද සංඥාව? මතක නැද්ද? ෂෝ ගිරිමානන්ද සූත්‍රය ඇති වෙනකන් අහනව නේද? ලෙඩ හොඳ කරගන්න. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ කියන හැටියට පාපයක් අකුසල් සිතක් උපදින වෙලාවේ තමයි ඒක උදුරන්න අවකාශයක් ලැබෙන්නේ. වෙන වෙලාවක ලැබෙනවද? උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති. විනෝදය ප්‍රහාණය වචන දෙකක්. මම ඇහුව ඔබෙන් විනෝද සංඥාවක් ගැන. කට්ටිය ඔක්කොම බකන් නිලාගෙන බලන් ඉන්න. මොකද්ද තියෙන්නේ? ප්‍රහාණ සංඥා. පැහැදිලිද? හැබැයි ඒකේ තියෙන්නේ මොකද්ද? විනෝදනා පහතබ්බා. ඒවා ටිකක් ගැඹුරුයි. මම ඒ හින්දා ඒවා කියන්න යන්නේ. පහාණය, ප්‍රහාණය, ඉවත් කිරීම. කොයි වෙලාවෙද ඉවත් කරන්න තියෙන්නේ? කොයි වෙලාවෙද? උපදින වෙලාවේ. දැන් මම අහනවා, අර ආප්ප කඩේ ගාවදී තරහ ඇති වෙච්ච කෙනා අවුරුද්දකට විතර පස්සේ මෛත්‍රී කරලා හරියනවද? ඔයා එදා මට ආප්ප දුන්නේ කියලා හරියයිද? හරියන්නේ නැහැ. මං අහනවා, තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන හෝ භාර්යාව ගැන ද්වේෂයක් ඇති වෙලා දැන් ගණ්ඩ යන්නේ කැත්ත. දැන් හිතේ අකුසල් විතක්කයක් තියෙනවා. මං අහනවා, දැන් ඔය අපි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආනපාන සතියත් සත්ත්ව බොජ්ජංගත් අරවත් මේවත් ඒ කැත්ත උස්සන වෙලාවට වැඩ නැත්නම් වැඩක් තියෙනවද? වැඩක් තියෙනවද? වැඩක් තියෙනවද? වැඩක් නැහැ. එහෙනම් ඒව අවශ්‍ය වෙන්නේ කොයි වෙලාවටද? අන්න උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ. පාපයක් අකුසලයක් සිතේ උපදින තැන නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති. ඒක තව තප්පරයක්වත් නොයවසා උදුරන්න තමයි ආනාපාන සති සමාධිය අවශ්‍ය වෙන්නේ. කොහොමද අපි ඒක කරන්නේ? හොඳට බලන්න. මහා රාහුලවාද සූත්‍රයේ පුංචි රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරෝ ආනාපාන සති සමාධිය වඩන විදිය බොහොම ලස්සනට කියලා තියෙනවා. කොහොමද කියලා තියෙන්නේ? තරහක් ඇති වෙන වෙලාවේ මෙත්තන් රාහුල භාවනම් භාවේහි යෝ ව්‍යාපාදෝසෝ පහිසති. මුදිතන් රාහුල භාවනම් භාවේහි යා අරතිසා පහිස්සති. කරුණන් රාහුල භාවනම් භාවේහි. මේ විදිහට එකක් භාවිතා කරලා තව එකක් අයින් කරනවා. තරහ එන වෙලාවේ මෛත්‍රිය භාවිතා කරලා තරහ අයින් කරනවා. පැහැදිලිද? අපි අර ආපු උදාහරණයට ගමු. දැන් ආප්ප හදලා නැහැ කියලා තරහ ආපු වෙලාවේ එයා එවෙලේ මෛත්‍රී කරා නම් එයා ගෙදර ගිහිල්ලා කියවන්න යනවද? ආයේ පහෝදා උදේ ආප කඩේ ගාවින් යද්දි අහක බලන් යන්න ඕනද? අවුරුද්දකට පස්සේ මතක් වුණා තරහ යනවද?
සම්බන්ධයක් ඇති වුණාද? සම්බන්ධය ඉදිරුණා. පැහැදිලිද? අර තරහෙන් ඇති වෙන්න ගිය සම්බන්ධය ඉදිරුණා මොකක් නිසාද? තරහා අයින් කරලා මෛත්‍රිය ගත්ත නිසා. කොයි වෙලාවේද? ඒ වෙලාවේ. අන්න එහෙනම් බුදුහාමුදුරුව දේශනා කළා යම් කිසි කෙනෙක්ගේ හිතේ තරහක් ඇති වෙන වෙලාවේ මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා. නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියලා ටිකක් හිත පදම් කරන්න උත්සාහ ගත්තොත් ඒක කරගන්න පුළුවන් වුණොත් අන්නේ පුද්ගලයා ප්‍රායෝගිකව මෙත්තානුස්සතිය වැඩුවා වෙනවා. පැහැදිලිද? අර ඇති වෙන්න ගිය තරහ ඇති වුණාද? යටපත් වුණා. පැහැදිලිද? අන්න එහෙනම් අප්‍රිය දෙයට ගැටෙන්න යන තරහ ගන්න යන හැම වෙලාවකම අද ඉඳන් මේ අය මොකක් කරන්න ඕනද? මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා. සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා. නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියලා හිතන්ඩ පුරුදු කරගන්න ඕනේ. දැන් තරහ යන්නේ පුරුද්දටනේ. එහෙනම් මෛත්‍රී කරන්නත් පුරුදු කරගන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේම තමයි හිතේ රාගයක් ප්‍රිය දෙයට ඇලීමක් ඇති වෙද්දී දැන් බණ අහපු නිසා දන්නවා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා. අන්නේ නිසා ප්‍රිය දෙයට ඇලිලා හරියන්නේ නැහැ. රාග සිතක් ඇලීමේ සිතක් ඇති වෙන හැම වෙලාවකම නොඇල්ම නාතයි, අත්හැරීම නාතයි, නිදීම නාතයි, නිදී නිදහස් වීම නාතයි කියලා හිතන්න පුරුදු වෙන්න ඕන. එහෙනම් ප්‍රිය දෙයට ඇලෙන්නේ පුරුද්දටද නැද්ද? ඒ ඇලෙන්න යන හැම වෙලාවකම නොඇල්ම නාතයි, අත්හැරීම නාතයි, නිදීම නාතයි, නිදී නිදහස් වීම නාතයි කියලා අදහසක් පුරුදු කරගන්න පුළුවන්ද බැයිද? අන්න එහෙම පුරුදු කරගන්නවා නම් ඒ මොකද්ද? අසුභානුස්සති භාවනාව. කොයි වෙලාවද ඒක කරන්නේ? අර ප්‍රිය දෙයට ඇලෙන්න පුරුද්දක් ඇති වෙන වෙලාවේ තමයි නොඇල්ම නාතයි, අත්හැරීම නාතයි කියන අදහස පුරුදු කර ගන්නෙ. ඒක කරන්න ලේසි නෑ. ඒ නිසා තමයි සම්මා වායාමයක් දරන්න ඕන වෙන්නේ. පැහැදිලිද? අන්න එහෙනම් තරහ එන වෙලාවේ මෛත්‍රී කරන්න පුරුදු කරගන්න ඕනේ. රාගයක් එන වෙලාවේ අසුභානුස්සතිය වඩන්න පුරුදු කරගන්න ඕනේ. මේ ප්‍රිය දෙයට ඇලීමක් හෝ අප්‍රිය දෙයට ගැටීමක් හෝ ප්‍රිය අප්‍රිය අතර මැනීමක් හෝ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ තුනෙන් එකක් ඇති වෙන ඕනෑම වෙලාවක තවත් දෙයක් පුරුදු කරන්න තියෙනවා. ඒ මොකද්ද? මරණ අනුස්සතිය. මොකද්ද මරණ අනුස්සතිය කියන්නේ? ජීවිතං අනියතං මරණං නියතන්ද. මං අහනවා දියවැඩියාව තියෙන උපාසකම්මල සීනි අහුරක් අරන් කටේ දාගද්දිත් කෑවත් මැරෙනව නොකෑවත් මැරෙනව කියලා හිතනවද නැද්ද? ජීවිතං අනියතං මරණං නියතන්ද නැද්ද? ඒත් හිතලා තියෙන ඒකම තමයි. ඒක මරණානුස්සතිය වෙන්නේ නැත. මරණානුස්සතිය කියන්නේ මොකක්ද එහෙනම්? අපි අර ප්‍රිය දෙයට ඇලෙන්න යන වෙලාවේ, අප්‍රිය දෙයට ගැටෙන්න යන වෙලාවේ, ප්‍රිය අප්‍රිය අතර මනින්න යන වෙලාවේ අපි තේරුම් ගන්න ඕනේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. මට ප්‍රිය මනාප මිහිරිසේ හෝ අප්‍රිය අමිහිරි යමනාපසේ හෝ මට කැමතිසේ පවත්වා ගන්නට නවත්වා ගන්නට පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. ඒවා වෙනස් වෙනවා. අනිච්චයි දුක්ඛයි අනත්තයි. අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන එක තේරුම් ගන්නවා නම් අන්න එතන තමයි මරණ අනුස්සතිය. කොයි වෙලාවේද ඒක තේරුම් ගන්න තියෙන්නේ?
අර රාගයක් ද්වේෂයක් මෝහයක් ඇති වෙන වෙලාවෙ. අන්න එහෙම කරනවා නම් රාගයක් එද්දී අසුභානුස්සතිය මරණානුස්සතිය නිවැරදිව වඩනවා නම් ද්වේෂයක් එද්දී මෙත්තානුස්සතිය මරණානුස්සතිය නිවැරදිව වඩනවා නම් මෝහයක් හිතට එද්දී මරණානුස්සතිය වඩනවා නම් තව ඊතුරු අනුස්සතියක් තියෙනවා. ඒ මොකද්ද? බුද්ධානුස්සතිය. කොහොමද බුද්ධානුස්සතිය වඩන්නේ? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියේ ඉඳලා හරියනවද? මම අහනවා බුදුහාමුදුරුවන්ට භගවා කියන්නේ ඇයි? බුදුහාමුදුරන්ට භගවා කියන්නේ බග්ගෝ රාගෝච බග්ගෝ දෝසෝච බග්ගෝ මෝහෝච භගවාති උච්චති කියලා පැහැදිලිව බෞද්ධ ග්‍රන්ථවල පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙනවා. රාගය ද්වේෂය මෝහය බිඳලා දැම්ම නිසා තමයි භගවා. පැහැදිලිද? දැන් මං අහනවා අපි අකෝ රාගය අඳුරන්නේ නැතුව රාගයේ මිදෙන විදිහ දන්නේ නැතුව භගවා කියන්නේ මොකද්ද කියලා අපිට තේරුම් ගත්ත හැකිද? මං අහනවා දැන් කේක් කෑල්ල කන්නේ නැතුව කේක් කෑල්ලේ රස ගැන විචාරයක් ලිව්ව හැකිද? ලිව්ව හැකිද? දැන් දෙන්නකෝ උත්තරයක්. ඔබට මං හදලා දෙනවා කේක් කෑල්ල. දීලා ඉවරලා කියනවා මේක කාලා මේකේ රසය ගැන විචාරයක් කරන්න. ඔබ මේ කේක් කෑල්ල කන් නැතුව අතේ තියාගෙන ඔබට පුළුවන් ද රසය ගැන විචාරන්න? විචාරන්න බෑ. අන්න එහෙමනම් භගවා කියන එක අපිට තේරුම් ගන්න නම් අපිත් රාග, ද්වේෂ, මෝහ බිඳින්න වෙනවාද නැද්ද? බිඳිනකම්ම භගවා කියන්නේ මොකද්ද? අපි දන්න තවත් එක්තරා වචනයක් විතරයි. පැහැදිලිද? අනිත් අයත් කියනවා බුදුහාමුදුරන්ට භගවා කියලා, හාමුදුරුවෝත් කියනවා, ඔක්කොම කියනවා, ඒ හින්දා මාත් කියනවා, පොතේ තියෙනවා. එච්චරයි. ආයේ වෙන එකක් නැහැ. භගවා හරියට තේරෙන්න නම්, කේක් කෑල්ල රස හරියට තේරෙන්න නම්, කේක් කෑල්ල කන්න වෙනවා වගේ බග්ගෝ රාගෝච බග්ගෝ දෝසෝච බග්ගෝ මෝහෝච. තමන්ගේ හිතේ ඇති වෙන රාග, ද්වේෂ, මෝහ ඇති වෙන වෙලාවේ බිඳලා අස්කරේ නැත්තං භගවා තේරෙන්නේ නැත. අන්න භගවා තේරෙන්නේ නැත්තං ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භගවා නම් වන සේක කිව්වට අපි කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැත. ඒ දන්නේ නැත්තං ඒ කානුස්සතියක් වෙන්නේ නැත. පැහැදිලිද? එහෙනම් බුද්ධානුස්සතිය කියන්නේ ප්‍රායෝගිකව මොකද්ද? අර භගවා කියන ගුණය තමන් තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තමයි බුද්ධ අනුස්සති. අන රාගයක් එන බව, ද්වේෂයක් එන බව, මෝහයක් එන බව හඳුනාගෙන අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති ඒ තැනට ගැලපෙන විදියට වඩලා රාගය වීතරාගී වුණහම, ද්වේෂය වීතද්වේෂී වුණහම, මෝහය වීතමෝහි වුණහම තමයි භගවා කියන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ. අන්න එතන තමයි බුද්ධ අනුස්සති. පැහැදිලිද? නැතුව බුදු පිළිම දිහා බලාගෙන බඩගාගෙන මැරෙනකම් කවි කිව්වත් බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැත. බුද්ධ කියන්නේ ගුණකදම්බයක් මිසක් රූපයක් නෙමෙයි. ඒ ගුණකදම්බය අපිට ගෝචර කරගන්න නම් අපි ගාවත් ඒ ගුණ තියෙන්න වෙනවා. නැතු අපිට තේරෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ යමෙක් බුදුන් දකින්න නම් ඔහු මොනව දකින්න ඕනද? ධර්මය දකින්න ඕනේ. අන්න එතනයි බුද්ධානුස්සතිය වැඩෙන්නේ. පැහැදිලිද? අන්න එහෙමනම් අද ඉඳන් මේ අය
රාගයක් ඇති වෙනකොට අසුභානුස්සති මරණානුස්සති වඩන්න මේ අහලා තේරුම් ගත්ත හැටියට ද්වේෂයක් එනකොට මෙත්තානුස්සති මරණානුස්සති වඩන්න මෝහයක් එනකොට මරණානුස්සති වඩන්න තුනම ඇති වෙනකොට බුද්ධානුස්සතිය පූර්ණය වෙන ආකාරයට අර අනුස්සති තුන වඩන්න පැහැදිලිද අන්න ඒකයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දැන් අපි රාගයක් එනකොට අසුභානුස්සතිය වඩනවා කියන්නේම එතනම රාගයෙන් මිදී නිදහස් වේ යුතුයි කියන සම්මාදිට්ඨිය බලගන්විලාද නැද්ද එතනම රාගයෙන් මිදී නිදහස් වීමට සම්මා වායාමයක් ඇති වෙලාද නැද්ද එතනම සම්මා සතියක් තියනවද නැද්ද සම්මා සංකප්පයක් ඇති වෙලාද නැද්ද වචනය ක්‍රියාව සිතුවිල්ල පැවැත්ම පිරිසුදු වෙලාද නැද්ද හිත රාගයෙන් මිදෙන්න එකඟ වෙලාද නැද්ද එහෙනම් මං අහනවා රාගයක් එද්දී අසුභානුස්සති මරණානුස්සති වඩනවා නම් එතනම ආරේෂ්ඨාංගික මාර්ගයේ වැඩිලාද නැද්ද වැඩිලා ද්වේෂයක් එනකොට මෙත්තානුස්සති මරණානුස්සති වඩනවා නම් එතනම ආරේෂ්ඨාංගික මාර්ගයේ වැඩිලාද නැද්ද මෝහයක් එනකොට මරණානුස්සති බුද්ධානුස්සති වඩනවා නම් එතනම ආරේෂ්ඨාංගික මාර්ගයේ වැඩිලාද නැද්ද වැඩිලා මෙන්න මේ රාග බව ద్వේෂ බව මෝහ බව තමයි දුකට හේතුව ඒකයි අපි කතාවටත් කවියටත් කියන්නේ සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් සත්හට වෙන භව දුකට වේදානන් මොකද්ද භව රාග භව ద్వේෂ භව මෝහ භව දැන් යම් කිසි කෙනෙක් තමන්ගේ හිතේ ඇති වෙන රාග භව ద్వේෂ භව මෝහ භව තේරුම් අරගත්තේ නැත්නම් ඒ භව දුකට හේතු වෙන භව තේරුම් ගත්තේ නැත්නම් ඒ භව නිරෝධ කරන භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ හැසිරුනේ නැත්නම් භව නිරෝධ කළේ නැත්නම් එයා බුද්ධ ශ්‍රාවකෙද්ද එයා බුද්ධ ශ්‍රාවකෙක් වෙන්නේ නැත සම්මාදිට්ඨි සූත්‍රයේ මොන සූත්‍රයේද සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්ත අරහතන් වහන්සේ සරියුත් හාමුදුරුව මෙන්න මෙහෙම කියනවා යතෝචකෝ භික්කවේ අරිය සාවකෝ යම් කිසි කෙනෙක් යතා පරිදි බෞද්ධයෙක් වෙන්න නම් එවම් භවම් පජානාති මෙන්න මේ රාග භව ద్వේෂ භව මෝහ භව රාග භව ద్వේෂ භව මෝහ භව හැටියට යථා පරිදි තමන් තුලින් උපදින වෙලාවේ හඳුනගන්න ඕනේ. ඒවම් භව සමුදයම් පජානාති. මේ භව පුරුද්දට අපි තල්ලු වෙමින් යන භව ඒ තල්ලු වෙන වෙලාවෙම හඳුනගන්න ඕනේ. ඒවම් භව නිරෝධගාමිනී පටිපදම් පජානාති. ඒ භව නිරෝධ කරන ප්‍රතිපදාවේ ඒ වෙලාවෙම හැසිරෙන්න ඕනේ. ඒවම් භව නිරෝධම් පජානාති. ඒ රාග භව, ద్వේෂ භව, මෝහ භව උදුරා දැමීමෙන් ලබන පිරිසුදු භව අත්දැක ගන්න ඕනේ. ඔන්න ඔය හතර අත්දකින්නවා නම්ම පමණක් ඔහු බෞද්ධෙක් වේ. කවුද කියන්නේ සාරිපුත්ත අරහතන් වහන්සේ අන්න එහෙනම් භව තේරුම් ගන්න ඕනේ භව නිසා ඇති වෙන දුක තේරුම් ගන්න ඕනේ භව උදුරා දැමිය යුතුයි කියන එක තේරුම් ගන්න ඕනේ භව උදුරා දාන්න ඕනේ අන්න එයා පමණක් බෞද්ධයා බුද්ධ භාෂාවේ උද්ද කියන්නේ උදුරලා අස් කරනවා මොනවද උදුරලා අස් කරන්නේ රාග භව ద్వේෂ භව මෝහ භව රාග භව ద్వේෂ භව මෝහ භව උදුරා අස් කරන හේයින් භව උද්දයානම් වේ එහෙනම් බෞද්ධයෙක් වෙන්න මොනව කරන්න වෙනවද භව උද්ද කරන්න වෙනවා මොන භව උද්ද කරන්න වෙනවද රාග භව ద్వේෂ භව මෝහ භව
राग भव द्वेष भव मोह भव उद्ध नोकरन किसी वेक सारी पुत्तादि तेरा नं केला वेंदर्द सरी उत्थाम दुरु विसिन वसर 2500කට පෙර ඔබ බෞද්ධෙක් නෙවෙයි කියලා සාතිකේ දීලා ඉවරයි. පැහැදිලිද කතා? අන්න එහෙනම් ඔබ බෞද්ධෙක් වෙන්න නම් මොකක් කරන්න වෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි හැසිරෙන්න වෙනවා. සතර කමඨහන් වඩන්න වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවෙහි යෙදෙන්න වෙනවා. පැහැදිලිද? යෙදෙන්න නම් යෙදෙන්න නම් මේ පිළිබඳව නිවැරදිව දැනගන්න වෙනවා. නිවැරදිව දැනගන්න නම් අර රාග භව, ද්වේෂ භව, මෝහ භව නැසන ක්‍රමය කියලා දෙන්න වෙනවා. මොනවා කියන්න වෙනවද? භව නැසන මග කියන්න වෙනවා. භව කියන එකෙන් බයන්න ගන්නවා, නැසන කියන එකෙන් නයන්න ගන්නවා. දැන් මොනවා කියන්න වෙනවද? බණ කියන්න වෙනවා. පැහැදිලිද? දැන් ඔබ බණ අහගත්තද නැද්ද? ආ. දැන් එහෙනම් අද ඉඳන් මොකද්ද නසන්න ඕනේ? රාග භව, ද්වේෂ භව, මෝහ භව. අන්න එතකොට තමයි මම දැක්කා, මම එන වෙලාවේ ඔබ ගාතාවක් කිව්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියලා මෙන්න යකෝ මට වැන්දා. නමුත් ගාතාවේ අනිත් පදේ තියෙන්නේ දුල්ලබේන මයාලද්දං. ඒක කාගාව තියෙන්න ඕන ගුණයක්ද? මයා. මයා කියන්නේ කවුද? තමා. එහෙනම් දැන් අද ඉඳන් ඒව ඇති කරගන්න ඕනේද නැද්ද? ඇති කරගන්න. දුල්ලබේන මයාලත්තං. අන්න එතකොටයි පස්සිතුම්. පස්සිතුම් කියන්නේ ධර්මය දැක්කා. ඒ අනුව තමයි චේතනාවක් ඇති වෙන්නේ. මෙන්න මේ අහවලා බුදුහාමුදුරුවෝ. මෙන්න මේකයි ධර්මය. මෙන්න මේ අයයි සංඝයා. මම මේක තේරුම් ගත්තා කියන අවබෝධය ඇති වෙන්නේ එතකොටයි. එතකොට තමයි වන්දනා කරන්න ඕනේ කියන අදහස ඇති වෙන්නේ. මං හොඳටම තේරුම් ගන්නවා. ඔබ වැන්දේ චාරිත්‍රයට මිසක් මේ තේරුම් ගැනීම තුල නෙමෙයි. පැහැදිලිද? අපි හිතමුකෝ ඔක්කොම බිම බඩ ගාගෙන වදිනවා නම් දෙන්නෙක් විතරක් හිටගෙන වදීද? නෑ. ඇයි? කුකුසක් ඇති වෙනවා. අපි ගැන මොනවා හිතයිද? අපි හිටගෙන වැන්ද? ඒ වන්දනාව නෙමෙයි පස්සිතුම් වන්දිතුම් වරන් කියලා කිව්වේ. එහෙනම් මොන වන්දනාවද? මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න ඇවිල්ලා ඒක නොඋපදවා අස්කරලා මගේ හිත පිරිසිදු වුණා කියන අත්දැකීම ලබද්දි තමයි ඒ පාරිශුද්ධ උත්තමයන් වහන්සේලාට වන්දනා කිරීමේ චේතනාවක් ඇති වෙන්නේ. සරියුත් මුගලන් මහතෙරුන් වහන්සේලාගේ ಗುಣ කියන්නේ ගාතාවේ අන්තිමට සාරිපුත්තාදි තේරාණ ආගතම් පටිභාගියා. අන්න ඒ අයගේ ಗುಣ තමයි සද්දා සීල දයා වාස. ඔබේ ಗುಣ තමයි මුලින් කිව්වේ සීලවන්තං ගුණවන්තං. දැන් වැඩේ පොඩ්ඩක් මේ ගාතාව ඩාම් ඩූම් කරගෙන තියෙන්නේ. ඒ නිසා දැන් ඔබ හිතන්නේ මේ වඳින හාමුදුරන්ගේ ಗುಣ තමයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං කියන්නේ කියලා. ඒවා ඔබ ගාව තිබිය යුතු ಗುಣ. වඳුම් ලබන සාමින් වහන්සේ ගාව තියෙන්නේ සද්දා සීල දයා වාසං. ඒක වාසය. උන්වහන්සේලාගේ තියෙන මොකද්ද? වාසය. අපිට තේරෙනවද මේ වෙලාවේ දයාව සද්දාව තියෙනවද කියලා? නෑ. අපි අදහසක් වශයෙන් දන්නවා සද්ධාවෙන් සීලයෙන් ගුණධර්ම වලින් වාසය කරනවා. පැහැදිලිද කතාව? අන්න එහෙමනම් දැන් මේ පණිවිඩය තුල ඔබ තේරුම් ගත යුතුයි තමන්ගේ හිතේ රාගයක් ඇති වෙනකොට ඒ රාගය වීතරාගී කළොත්, තමන්ගේ හිතේ ද්වේෂයක් ඇති වෙනකොට ඒ ද්වේෂය වීතද්වේෂී කළොත්, තමන්ගේ හිතේ මෝහයක් ඇති වෙනකොට ඒ මෝහය වීතමෝහී කළොත්,
අන්නේ පුද්ගලයා තුල තණ්හාව කියන එක ඇති වෙනවද නැහැ ඇති වෙන තණ්හාව පවත්වාගෙන යනවද අත්හරිනවා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්තින් අනාලය තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මොකද්ද අන්තිම වචනේ නිබ්බාන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ ඉදං ගුච්ඡති භික්කවේ නිබ්බාන තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ ඇතිවෙන රාගය ද්වේෂය මෝහය වීතරාගී වීතද්වේෂී වීතමෝහී කරලා යලි රාගයක් ද්වේෂයක් මෝහයක් නොඋපදින මට්ටමට ඒ මොහොතේම සිත පිරිසිදු කරගත්තොත් අන්න එතනයි තියෙන්නේ නිවන. ඒක තියෙන්න ඕනේ මරණ පෝස්ටර් එකේ නෙමෙයි. පැහැදිලිද? නිවන තියෙන්නේ මරුණෙන් පස්සේ. නිවන තියෙන්නේ කොයි වෙලාවේද? ඇවිලෙන වෙලාවේ තමයි නිවන්. ඇවිලෙන්නේ රාගය ද්වේෂය මෝහය. නිවන්ඩ පාවිච්චි කරන්නේ මෛත්‍රිය අසුභය මරණානුස්සතිය. නිවහම ඇත් වෙන ප්‍රතිඵලය තමයි නිවන. පැහැදිලිද? එහෙනම් අපි අහන්නේ නිවන කියන්නේ බොහොම සමීප දෙයක්ද නැද්ද? දැන් ඒක සමීප කරගන්න පුළුවන්ද බැයිද? බෞද්ධයාගේ ඉලක්කය විය යුත්තේ නිවනද නැද්ද? අපි මේ බුද්ධ ශාසනයේ පන්සල් හදාගෙන දඟලන්නේ නිවන් දකින්නද නැද්ද? ඔය සුදු රෙදි අඳන් ඇවිත් ඉඳන් ඉන්නේ නිවන් දකින්නද නැද්ද? එහෙනම් නිවන කියන්නේ දකින්න තියෙන එකක්ද නැද්ද? කා තුලද දකින්න තියෙන්නේ? තමන් තුල. තමන් තුල නිවන දකින්න නම් තමන් තුල ඇවිලෙන විදිහක් දකින්න වෙනවා. එහෙනම් දැන් අද ඉඳන් රාගයක් ඇවිලෙන විදිහ දකින්න අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවාම අත්වෙන නිවන දකින්න. ද්වේෂයක් ඇවිලෙන විදිහ දකින්න මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඒ වැඩුවාම අත්වෙන නිවන දකින්න. මෝහයක් උපදින විදිහ දකින්න මරණානුස්සති බුද්ධානුස්සති වැඩුවාම අත්වෙන නිවන දකින්න. වෙන මොන జగතෙක්වත් නැහැ බුදුහාමුදුරුවන්ගේ මේ නිවනට අභියෝග කරන්න. මේක තමයි නිවන. නිවන තේරුම් ගැනීමට කරන්න තියෙන එහෙනම් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධ අනුස්සති. අයං කෝසා භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. ඒක තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. ඔබ මේක වඩනවා නම්, ඔබ මේක නිවැරදිව වඩනවා නම්, ඔබ මේක ප්‍රායෝගිකව කරනවා නම්, දැන් මේ බණ ටික අහලා මේ කණෙන් අහලා මේ කණෙන් යවන්න නැතුව ප්‍රායෝගිකව කරනවා නම් ඔබට අනිවාර්යෙන් නියත වශයෙන්ම නොබෝ දිනකින්ම සහතිකයි. අය වැඩි කල්යන්නේ නොබෝ දිනකින්ම ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයන් දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. සරල සිංහලෙන් කිව්වොත් චතුරාර්ය සත්‍ය මේකයි කියන එක තේරුම් යනවා. ආයේ බඩගාගෙන කෑ ගහගෙන දඟලන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා මට කියලා. මේක කරන්න අද ඉඳන් කරොත් මොනවා වෙයිද? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි. එහෙම නැතුව කොච්චර පින්කම් කළත් කොච්චර සීල් රැක්කත් කොච්චර දන් දුන්නත් ඒ දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන්ම පිනක් ඇති වෙනවා. පුණ්‍ය භාගියා උපදි විපක්කා කියලා
චත්තාරීසක සූත්‍රයේ බුදුහාමුදුරුවම පැහැදිලිව මතු කරලා තියෙනවා යමෙක් පිනක් කළොත් විපාක පිනිස උපදින්න වෙනවා පවත් කළොත් කොහෙද උපදින්නේ අපාය පිනක් කළොත් කොහෙද උපදින්නේ දිව්‍ය ලෝකේ හෝ මනුස්ස ලෝකේ නෑ යකෝ දෙකේම උපදිනවා පවක් කළත් උපදිනවා පිනක් කළත් උපදිනවා එහෙනම් නිවන නෑනේ එහෙනම් නිවන දකින්න නම් මොකක් කරන්න වෙනවද පින්පව් ඉක්මවලා කුසලයේ පූර්ණය කරන්න වෙනවා කුසලයේ පූර්ණය කරන්න නම් ආරේෂ්ඨාංගික මාර්ගයේ බලගන්නන්න වෙනවා ආරේෂ්ඨාංගික මාර්ගයේ බලගන්නන්න නම් සතර කමඨහන් වඩන්න වෙනවා ඔබට ඇස් දෙක තියෙනවා කන් දෙක තියෙනවා මොළයක් තියෙනවා බන ඇහිලා තියෙනවා දැන් එහෙනම් තියෙන්නේ සතර කමඨහන් වඩන්නයි හොඳයි එහෙනම් සාදුකාරය හොඳයි එහෙමනම් ඔබ සියලුම දෙනා මේ අවස්ථාව වෙන විට ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන්සිත පහදවාගෙන ඉන්න මේ අවස්ථාවේදී පින් දෙන්නට පින් පවරන්නට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. ඒ අනුව යහපත් චේතනාවක් ඇතුව පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කිය. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම. සතං සමාගමෝතු යාව නිබ්බානපත්තිය. හොඳයි මේ සියලුම පින්වතුන්ට මේ සියලු ආයාමයන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පසක් කොට අත්දැක ගන්නටම උදව් වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා.